안녕하세요, 여러분. හරි, අද පාඩම තියෙන්නේ කවුද මදු මේ කොතනද තියෙන්නේ අද පාඩම? අද කොරියන් ඉලක්කම් ඉගෙන ගන්නවා කියලා නේද අපි කිව්වේ? ඊට පස්සේ මම කිව්වා දැන් අර පන්ති දෙකම එකට කෙරුවානේ. ඊට පස්සේ දැන් අයාලටත් තියෙන මේ කොරියන් ඉලක්කම් සහ චීන ඉලක්කම්. ඒ හින්දා තමයි දෙදගොල්ලම අද එකට ගත්තේ මේ. එතකොට අද අයත් අපි මුලකින්දම්ම මේ කොරියලා නැවත අපි මේ වුණාද චීන ඉලක්කම් ටික ඉගෙනගෙන ඊට පස්සේ අපි කොරියන් ඉලක්කම් ටික ඉගෙන ගන්නවා. ඒ විදිහට තමයි කරන්නේ අද. එතකොට තාම 3 දෙනා ඇවිල්ලා ඉන්නේ නේද? එතකොට රමේෂ් මේ කවුද? රුමේෂ් නේද? රුමේෂ් මේකේ කෙනෙක්ද? මේක 3 වෙනි ගෲප් එකද 4 වෙනි ගෲප් එකද හිටියේ? මේ ගරුප් කියන්න මේ ගිහද එන්න බැරි වුණා. එහෙනම් ගරුප් එක නම් හරිනව දන්නේ නැහැ සර්. දැන් ඔයා ඇඩ් වෙලා නැද්ද ගරුප් එකේ මොකක්ද? ඇද්දලා නම් ඉන්නවා. ඔව්. ඉතින් ඒක බලන්න ඕන පුතේ. මගෙන් අහන්න එපා. මම කීයේ දින කට්ටිය එකනේ අහන්න හැම වෙලාවෙම. මං කීයේ දින්නේ? ඉතින් මන් දන්නේ නැහැ. මොකද ළමයි ගොඩක් ඉන්නවානේ. Tamanට ගරුප් එකක් දීලා තියෙනවා. ඉතින් ඒ ගරුප් එකේ අනිවාර්යෙන් එන මැසේජ් බලන්න. ගරුප් දෙකක් නේ තියෙන්නේ, වැඩිපුර නැහැනේ. ඉතින් ඒ දේවල් බලන්න. මට මම දන්න මගෙන් අහන්න එපා. මම කීයේ දින්නේ? එතකොට ඔයාලා අලුත් ගෲප් එකට ඇතුල් කරුවොත් ඒකේ මැසේජ් එක ඔයාලට එනවා. එතකොට ඔයාලා ඒ ගෲප් එකේ අන්න එකයි කියන්නේ. එතකොට පංගුවල් ළමයි මේ පොඩි ළමයි නෙමෙයි. පොඩි ළමයි නම් ඔන්න කියලා දෙන්න පුළුවන්. මෙහෙමයි ඔයා ඉන්න අර ගෲප් එකේ පුතේ, ඔයා ඉන්න මේ ගෲප් එකේ කියලා දෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ගොඩාක් ළමයි අහනවා මම ඉන්නේ මොකේද සර්. ඉතින් මට එහෙම මම දන්නේ නැහැ කි මොකේ ඉන්නවද කියලා. ඉතින් ගොඩාක් ළමයි ඉන්න හින්දා මට එහෙම එක්කෙනෙක් කෙනා ගැන එහෙම හොයන්න බැහැ. ඉතින් Taman දැනගන්න ඕන. Tamanට එන මැසේජ් ටික හැම කෙනාටම මම මේ කියන්නේ. Tamanට එන මැසේජ් ටික මේ Taman අනිවාර්යෙන් බලන්න. ඉතින් මේ ඔක කරගන්න බැයි නැති මට කරන්න දෙයක් නැහැ. ඉතින් ඔයාලට මේ එච්චර උනන්දුවක් නැත්තම් මොකද්ද මම කරන්නේ? මේ ඉන්න මට එක් කරන්න දෙයක් නැහැ. දැන් අද පාඩම තියෙන්නේ ඇවිල්ලා මේ මොකද්ද චීන ඉලක්කනුයි මේ නේද මදු? චීන ඉලක්කනුයි මේ කොරියන් ඉලක්කනුයි ඉගෙන ගන්නනේ. හරි. එතකොට ගිහන්ගේ අංක කීයද ගිහන්? ඒයි දාගන්න නැත්නම් දාගන්න ඉස්සරහට 154 කිය. මේ හරි. එහෙමනම් අපි මේ පුතේ අද එහෙනම් පාඩමට යමු. මේ කතා කර කර ඉන්න දේවල් නැහැ. දැන් ඔයාලා පාස්පෝර්ට් නම නම් ඒ ඔක්කොම හදලා තියෙන්නේ. මොකද දැන් ළඟ ළඟ විභාගයක් එනවා. ඒකට ඇඩ්මිෂන් ගන්න ඕන. ඒ කියන්නේ ඔයාලා මේ පාඩම් මාලාවේ පාඩම් 15ක් 16ක් ගියත් ඔයාලා ඇඩ්මිෂන් ගන්න බය වෙන්න එපා. තේරුණාද? පළවෙනි පෙරහුරුවක් වශයෙන් ඒක ගන්න. ඔයාලට 2023 විභාගේ තමයි හරියටම මේ ලයින් එන්නේ. මොකද මේ දැන් ඊයේ පෙරේදා මේ දීලා තියෙනවා මේ වියට්නාම් වලටයි තව රටකට දීලා තියෙනවා මේ විභාග ඩේට් දීලා තියෙනවා. ඉතින් ලංකාවට අනිවාර්යෙන් දෙනවා. මොකද දැන් ලංකාවේ අර කොරෝනා දේ අඩු වුණානේ ගොඩක්. තවත් තියෙනවා. එහෙම නෙමෙයි අර ගොඩක් අඩු වුණානේ. ඉතින් ඒ රටවල් වලට දැන් දෙයි කියලා බලාපොරොත්තුවක් තියෙන නිසා අනිවාර්යෙන්ම මේ විභාග ලියන් දෙන්න කට්ටිය නම් අනිවාර්යෙන් 18 සම්පූර්ණ කට්ටිය මේ පාස්පෝර්ට් එක ගැන අවධානය යොමු කරන්න. පාස්පෝර්ට් එක නැත්තම් කිසිම දෙයක් කරගන්න හම්බෙන්නේ නැහැ. මේ අන්න ඒක මේ අනික තමයි. මොකද්ද මේ කල්ලිකුත් වීම මොකද්ද තියෙන්න බෑ. පාස්පෝර්ට් එකේ හරියට බලන්න හදනකොට ඔයාලගේ නම ඐඩෙන්ටිටිය තියෙන විදිහටම තියෙනවද කියලා. තේරෙනවද? උපැන්න සහතිකේ ඐඩෙන්ටිටිය පාස්පෝර්ට් එකේ නම එක වෙන්න ඕන. එකක් අකුරක් හරි වැරදිලා තිබ්බොත් ඔයාලගේ මේ වෙබ් එකට වැටෙනකොට අර පරක්කු වෙන්නේ අන්නේ කතන්දරේ හින්දා. එහෙම අකුරු වැරදිලා තිබ්බොත් අනිවාර්යෙන් පරක්කු වෙනවා. ඉතින් ඒ පරක් වෙන එක වළක්ක ගන්න තමයි අපේ හරියට ඩොකියුමන්ට්ස් ටික අපේ අර නමට නම තමයි ගොඩක්ම උතන බලපාන්නේ. ඒ හින්දා ඒ ටික හරියට බලන්න තියෙනවද කියලා. පාස්පෝර්ට් එකේ දැන් අපි කියමුකෝ කවුද අමිල් තරංග කියලා තිබ්බොත් අමිල් තරංග කියන නම හරියටම පාස්පෝර්ට් එකෙත් ඒ අකුරු ටික පෙන්වන්න නම් තියෙන ඉංග්‍රීසියෙන් නෙමෙයිනේ. එතකොට ඔයා දැනගන්න ඕන ඐඩෙන්ටිටියක් තියෙන්නේ ඒ විදිහට නෙමෙයි. අමිල් තරංගම කියලා තියෙන්න ඕන ඉංග්‍රීසියෙන්. තේරුණාද? අන්න ඒකයි මම කියන්නේ. හරියට ඒ අකුරු තියෙන්න ඕනේ ඒ විදිහට. නැත්තම් පොඩි ප්‍රශ්නයක් එනවා. ඔය මේ එහෙනම් ඒව දැම්ම බලා ගන්න. ඒවා චෙක් කරගන්න. මේ අනිත් එක තමයි මේ ඔයාලට දැන් ඇඩ්මිෂන් ගන්නකොට මම කියන්නම් කොළ පුරවන විදිහ. ඒ ටික මම කියලා දෙන්නම්. ඊට පස්සේ ඒ විදිහටම හරියට පුරවන්න. එතකොට මොකද අපිට දැන් මෙහෙමනේ. දැන් ඔන්න මාතර පැත්ත දෙන කට්ටියට මාතර ස්ථානයක් තියෙන ඇඩ්මිෂන් දෙන්න. ඒතකොට අනුරාධපුර ඉතින් අපිට හැම තැනටම යන්න බෑනේ. ඔයාලට අපි කියලා දෙන්නම් හරියට. එතනත් ඉන්නවා කට්ටි ඉන්නවා උදව් කරන්න. ඒක බය වෙන්න එපා. අර මේ නම් මෙහෙම අර ෆොටෝ එක එහෙම අලවන්න තියෙන ෆොටෝ කෑල්ලක් එහෙම අලවන්න තියෙන එක හරියටම අලවන්න අර තීරු වලින් අර මේ කොටුවක් තියෙනවා. කොටු වලට කැපෙන්නේ නැති විදිහට ඒවා මම කියලා දෙන්නම් ඒ වෙලාවට. ඉතින් ඒ විදිහට හරියට අලවන්න ඕන. නැත්තම් ඔයාලගේ ඇඩ්මිෂන් එක ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් ඒක හරියට කරගන්න ඕන. මේ
ඒක මම කියලා දෙන්නම්. හරි. දැන් අපි යනවා අද පාඩමට. අද පාඩම තමයි පළවෙනි පාඩම තමයි අපි අද ඉගෙන ගන්න යන්නේ චීන ඉලක්කම්. කොරියානු භාෂාවේ වඩාත් ප්‍රචලිතව භාවිතා වෙන ඉලක්කම් වර්ගය තමයි චීන ඉලක්කම් කියන්නේ. ඒතකොට කොරියන් ඉලක්කනු ගන්නවා. කොරියන් ඉලක්කම් භාෂාවේ දෙන්නේ මම කියන්නේ අඩුවෙන් ටිකක්. අර චීන ඉලක්කම් තමයි ගොඩ හරියකට භාවිතා කරන්නේ. එතකොට චීන ඉලක්කම් ගත්තහම අපිට මම එදත් කිව්වා එදා ක්ලාස් එකේදී කිව්වා දැන් අද ක්ලාස් එකේ කරන්නේ එදා ගියවර මේ ඉලක්කම් ඉගෙන ගන්න බැරි වුණු ළමයිට දැන් මම කිව්වා ඉස්සරෝම වෙලාවේ විනාඩි ගාන ගණන් කරන්න තප්පර ගාන ගණන් කරන්න ඊට පස්සේ තට්ටු වල අංක ගණන් කරන්න බස් වල අංක ගණන් කරන්න මාර්ග වල අංක ගණන් කරන්න ඊට අමතරව විශේෂයෙන්ම මුදල් ගණනේට මේ යොදා ගන්නවා. ඉතින් ආන් ඒ ආදි වශයෙන් මාස දින මේ කියන්නේ දිනවක වානු ගණන් කරන්න. ඉතින් මේ මෙන්න මේ කියන චීන ඉලක්කම් ක්‍රමය තමයි මේ කොරියානු ඕ භාවිතා කරන්නේ. ඒතොර ඒක අපි අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන, ගණන් කරන්න ඉගෙන ගන්න ඕන. සාමාන්‍යයෙන් 10-18 වගේ ඉගෙන ගත්ත නම් ඇති මේ මේ ඊට පස්සේ ඔයාලට 10-18 ඉගෙන ගත්තට පස්සේ ඒක හදා ගන්න පුළුවන් හරි ලේසි. මේ හොඳට තේ කියන්නේ අර මේ ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් මේ ගණන් කිරීම අමාරු නැහැ. ඒ හින්දා මේ ඔයාලා සාමාන්‍යයෙන් 10-18 නකන් කොරියන් මේ චීන ඉලක්කම් ඉගෙන ගන්න ඕන. 100ට නකන් ඉගෙන ගත්ත නම් ඇති මේ කොරියන් ඉලක්කම්. ඉතින් ඒක මේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ඒ දෙක ඉගෙන ගත්ත නම් ඇති මේ විභාගයට අදාළව. හරි. එතකොට අද අපි කතා කරන්නේ මොනවද? චීන ඉලක්කම්. දැන් මේවා ගොඩාක් දුරට මේ කොරියානු භාෂාවේ යෙදෙනවා ගොඩක් අවස්ථාවල. මම ඔයාලට දැන් පැහැදිලි කරලා දුන්නා මොනවටද මෙන්න මෙව්වා යෙදෙන්නේ කියලා. හරි. කොහොමද අපි ගණන් කරන්නේ චීන ඉලක්කම් ක්‍රමය? කොහොමද ගණන් කරන්නේ? එකට කියනවා ඉල් නේද? දෙකට කියනවා ඊ, තුනට කියනවා සම්, හතරට කියනවා සා, පහට කියනවා ඕ නේද? හයට කියනවා යුක්, හතරට කියනවා චිල්, අටට කියනවා පල්, නමයට කියනවා කූ කියනවා ගූ කියන අවස්ථාව තියෙනවා. ඔයාලා ඒක දන්නවා නේද? එතකොට 10ට කියනවා සිප්. හරි. දැන් මෙන්න මේ ටික අපි ඉගෙන ගන්න තමයි දැන් යන්නේ. පොඩ්ඩක් ඉන්න මම කැමරාව දාගන්නකම්. හරි, 6 දෙනෙක් ඉන්නවා ළමයි නේද? මලිත් මේ අංකේ කීයද? මලිත්ගේ මලෙත් කතා කරන්න බැරි ළමයි මේ අනිවාර්යෙන් මම කියලා තියෙනවා ඔයාලට මේ මොකද්ද අංකේ ගහ ගන්න කියලා. ක්ලාස් එකට එනවා නම් අංකේ අනිවාර්යෙන් ඉදිරියෙන් ගහ ගන්න ඕන. මේ මලෙත් කීයද අංකේ? කොහොමද ගියාද? මේ කතා කරන්න බැරි කට්ටිය ඉන්නවා නම් මට මැසේජ් එකක් ගහන්න. මේ ඉන්න තැන කතා කරන්න බැහැ, අමාරුයි. ඉතින් ඒ වගේ තැන ඉන්නවනේ පංගුවක් කට්ටිය ඇවිල්ලා මේ මොනවාද ඔයාලා වැඩ කරන ගමනුත් ඉගෙන ගන්නවානේ. ඉතින් අන්න ඒක නිසා මේ මට කියන්න මැසේජ් එකක් ගහලා මෙහෙමයි මට මේ කතා කරන්න බෑ මේ ඉන්න තැන කියලා මැසේජ් එකක් ගහන්න. එතකොට අපම මේ ළමයන් ප්‍රශ්න අහන්නේ නැහැ. හරි. එහෙමනම් මේ අපි යමු පාඩම් මාලාවට. හරි. පළවෙනි ඉලක්කම කියන ඉලක්කම් වල පළවෙනියටම ගන්න ඉලක්කම අංක 1 නේද? අංක 1ට කියනවා කොරියන් නම ඇවිල්ලා ඉල් නේද? එකට කියන්නේ මොකද්ද? ඉල්. ඉල්. ඉල් කියලා කියනවා අංක 1ට. අංක 2ට කියනවා ඊ කියලා. මෙතනත් ඔයාලා තියෙන ඕන නම් ලියා ගන්න පුළුවන්. අංක 3 අංක 3ට කියනවා සම් කියලා නේද? සම්
අංක 4ට කියනවා සා කියලා. අංක 4ට කියන්නේ සා. අංක 5ට කියනවා ඕ කියලා. අංක 5 ඕ. අංක 6 අංක 6 යු නේද? අංක 6 යු කියලා තමයි අංක 6ට කියන්නේ. එතකොට අංක 7ට කියනවා චිල් කියලා. චිල්. ඊට පස්සේ අංක 8ට කියනවා අංක 8 මොකද්ද? පල් නේද? පල් කියලා කියනවා අංක 8ට. පල්. අංක 9 අංක 9 කු. අංක 10 සිප්. අංක 10 සිප්. එතකොට අංක 1ට කියන්නේ ඉල්. අංක 2 ඊ. අංක 3 සම්. අංක 4 සා. අංක 5 ඕ. අංක 6 යුක්. අංක 7 චිල්. අංක 8 පල්. අංක 9 කු. අංක 10 සිප්. ඔන්න ওই ක්‍රමයට තමයි ඔය 10 වාලා ඔය 10 පාඩම් කරගත්තා නම් ඔයාලට 10000ට නෙමෙයි ලක්ෂයටම ගණන් කරන්න පුළුවන්. තේරුණාද? ඊට පස්සේ අපි අර ප්‍රධානට මෙන්න ටික 100 1000 එතකොට 10000 නේද? අන් ඒ වාගේ ටිකට ගණන් කරන ඒකක ටික ඉගෙනගෙන අනි මේ ටික ඉගෙන ගත්තා නම් ඒ හොඳටම ඇති. ඊට පස්සේ ඔයාලට මේක හදා ගන්න පුළුවන්. ඉතින් එහෙම ක්‍රමයක් තමයි මේ චීන ඉලක්කම් ක්‍රමයේදී තියෙන්නේ. හරි. එතකොට අපි සිප් කිව්වේ 10ට. එතකොට මේ දැන් 10 ඒකක වැඩි වෙන්නේ මෙහෙමනේ. ඒක දැන් අපේ ඒකක වැඩි වෙන්නේ බිංදුව. බිංදු 2, බිංදු 3, බිංදු 4, බිංදු 5. ඉතින් ඔන්න ඔය විදියට. නේද? 10, 100, 1000, 10000, ලක්ෂය. ඔය විදියට තමයි ඒකක වැඩි වෙන්නේ. එක අපි කියමු 100ට කිය බිංදු 2යි. 1000ට බිංදු 3යි. 10000ට බිංදු 4යි. ඉතින් ඔය විදියට තමයි ඒකක වැඩින්නේ කොරියානු භාෂාවෙත් ඒ විදියට. වැඩි වෙනකොට ඒවට කියවෙන නම් වෙනස් වෙනවා. යන්න ඔච්චර තමයි වෙන්නේ ප්‍රධාන මූලික වශයෙන්. හරි දැන් අපි සිප් 10 කිව්වා සිප් වලට නේද? දැන් අපි ඊට පස්සේ ඉගෙන ගන්න ඕනේ මොනවද? 11ට කියන මේ නම නේද? 11ට කියන නම තමයි අපි ඉගෙන ගන්න ඕනේ. හරි. 11ට කියන්නේ මොකද්ද? සිප් ඉල් කියලා. එතකොට මේ සිප් ඉල් කොහොමද හැදෙන්නේ? අපි 10ට කිව්වේ මොකද්ද? සිප්. ඔන්න දැන් මුල් ලේඛකයේ සිප් වෙනවා නේද? 10ට කිව්වා සිප් කියලා. අපි 1ට කිව්වා ඉල් කියලා. නේද? සිප් ඉල්. 10ට ikutu කිරීම එක. නේද? දැන් හැම වෙලාවෙම දැන් 20ට 19ට ගමන් මේ සිප් කියන එක මුලට යොදන්න ඕනේ. එතකොට 10 වලින් එකතු වෙන 10ට එකක් ikutu වුනහම 10 11යි. 10ට දෙකක් ikutu වුනහම 12යි. නේද? 10ට 3ක් එකතු වුනහම 10ට 3ක් එකතු වුනහම 13යි. ගන්න ඔය විදිහට සිප් වෙන්න ඕන මුලට. දැන් පළවෙනි ඒකකේ ගන්නෙ 10. 10 ඒකකේ 10ට අපි මොකද්ද කියන්නේ සිප්. එතකොට සිප් 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 කියලා ලියාගෙන යන්න ඕන 19ට යනකම්. 19ට යනකම් කොහොමද එතකොට අපි ගණන් කරන්නේ? සිප් ඉල් නේද? සිප් ඊ සිප් සම් සිප් සා සිප් ඕ සිප් යුක් නේද? එතකොට සිප් කිල් සිප් පල් සිප් කු නේද? ඊ සිප්. ඊ සිප් කියන එක අපි ඉගෙන ගමු. දැන් එතකම් මෙන්න මේ විදිය 19ට ගහන් අපිට දැන් ලියා ගන්න පුළුවන්. කොහොමද අපි ලියන්නේ? ඉස්සරෝම එකකේ සිප් තොන් නේද? සිප් කියන්නේ 10. 10ට අපි කැමති ගානක් එකතු කරනවා. අපි 10ට එකතු කරනවා 9. 9ට කියන්නේ කු කියලා. ඔන්න එකතු කරුවා. සිප්කු. සිප්කු කියන්නේ 19. අපි එකතු කරනවා 10ට 8ක් නේද? 10ට 8ක් එකතු කරනවා. සිප්පල්. සිප්පල්. එතකොට කියන්නේ 18යි. අන්න ඔය විදිහට අපිට ඒ ටික ගණන් කරගන්න පුළුවන්. දැන් මේ ටික ගණන් කරන්නේ කොහොමද? සිබිල්. නේද? සිබි. අර මේ විදිහට මේ විදිහ ලියලා තියෙන්නේ මේ විදිහට සිප්ල්, සිපිල්, සිබිල් වෙනවා. ඔයාලා දන්නවනේ කොහොමද වෙන්නේ කියලා. මේ අකුර යනවා මෙතෙන්ද. මේකත් එක්ක මේ මේ බිඳුව කියන එක අයින් වෙලා මේ නිහඬ වෙලා මේ බයන්න යනවා මෙතෙන්ට. එතකොට මෙයා B වෙනවා නේද? අල්ප යන මෙතෙන්ද ගියාම
දෙවෙනි අකුරක් ඉන්න හින්දා එයා B වෙනවා. එතකොට සිබිල් කියලා තමයි ඔක ශබ්ද වෙන්නේ. ඊට පස්සේ 12ට කියනවා සිබි. ඊට පස්සේ සිප්සම්. සිප්සා සිබ්යෝ නේද? සිබ්යෝ සිබ්යෝක් සිප්කිල් සිප්පල් සිප්කු යනකන් දැන් අපි දන්නවා. දැන් අපි මේ ලියන්න යන ඊගාවට 20 කියන අංකයයි. 20 කියන අංකයට අපි කියනවා 20ට දැන් 10 දෙකක් එකතු වෙන්න බෑ නේද? 10යි 10යි 20යි. එතකොට 10ට අපි කියන්නේ සිප් කියලා නේද? සිප්. මොන සිප්? 10ට කියව සිප්. එතකොට 10 මෙතන තියෙනවා නේද? එතකොට 10 දෙකක් කියන්නේ දෙකට අපි කිව්වා ඊ කියලා. අනේ බලන්න හැදුනේ ඇති. දෙක ඉස්තරහින් දාන්න ඕන. දැන් අර එකට සිප් කියලා දියාගෙන යනවා. තේරෙන දෙකට සිප් කියන්නේ. එතකොට ඉල් සිප් කියන්නේ නැහැ එකට. දැන් 11ට නේද? 11 පටන් ගන්නකොට ඉල් සිප් කියලාගෙන යන්නේ නැහැ. ඉල් සිප් සිප් ඉල් කියලා තමයි කියන්නේ. පැහැදිලි නේද? සිප් ඉල් කියලා තමයි කියන්නේ. සිප් ඉල්. එතකොට ඉල් සිප් කියලා කියන්නේ නැහැ. ඒක වැරදි. හැබැයි 20ට අපි ඉ සිප් කියනවා. ඉ සිප් කියන්න ඕනේ. එතකොට මෙතන ඇවිල්ලා දෙකක් එකතු වෙන නිසා දෙකක් තියෙන ඉඳන් මෙතන සිප් කියන්න බෑ. සිප් කිව්වේ අපි 10ට. එතකොට ඉල් අපි ඉල් සිප් කිව්වෙත් නෑ 10ට නේද? ඉතින් ඒ හින්දා සිප් කියලා තමයි අපි මුල පටන් ගත්තේ. ඊට පස්සේ අපි 20ට කියන්නේ අපි එහෙනම් ඊ සිප් කියලා. 20ට කියන්නේ මොකද්ද? ඊ සිප් කියලා. හරි. මේ විදිහට දැන් ඊ සිප්. ඔන්න දැන් 20 තියෙනවා. දැන් මට මේකට එකතු කරන්න ඕන 3ක්. මේකට එකතු කරන්න ඕන මට 3ක්. ඔන්න මම එකතු කරා. සම්. ඊ සිප් සම්. 23යි. නේද? ඊ සිප් ඔන්න දැන් 20ට කියන්නේ ඊ සිප් කියලා. ඊ සිප් සා. නේද? ඊ සිප් ඊ සිප් ඉල්. නේද? ඉල් කියන්නේ 21යි. ඊ සිප් ඉල් 21යි. දැන් බලන්න ඔන්න ඔය විදිහට තමයි මේක හැදෙන්නේ. පැහැදිලි නේද? ඊ සිප් කියනවා 20ට එකතු කරන අංකයේ අපිට අවශ්‍ය ගාන 1ද 2ද 3ද 4ද 5ද 6ද 7ද 8ද 9ද ඒ ටික මේ විදිහට එකතු කරනවා. මුලට ගන්න 20ට කියන්නේ ඊ සිප්. එහෙනම් ඊ සිප් වලට තමයි මේ ගාන එකතු කරගෙන අපි යන්නේ. පැහැදිලි නේද? එතකොට අපි 10ට කිව්වේ සිප්. ඊ සිප් කිව්වා 20ට. එහෙනම් 30ට කියන්නේ මොකද්ද? සම් සිප්. සම් සිප්. සම් ගන්නවා මුලට. සිප් මේ විදිහට ලියනවා. සිප් කියන එක ලියන්න බෑ ඒකකේ නේද? 3 3 වැඩි කිරීම 10. 10 වතුනක් 30යි. මේ විදිහට යන තමයි යන්නේ. 3 වැඩි කිරීම 10 30යි. එහෙනම් 4 වැඩි කිරීම 10 40යි නේද? එහෙනම් සා සිප් වෙන්න ඕනේ නේද? සා සිප්. 4 වැඩි කිරීම 10 40යි. ඉතින් ඔය විදිහට අපිට ලියන්න පුළුවන් කූ සිප් වෙනකන්. කූ සිප් කියන්නේ කීයද? 90ට. හරි. එතකොට අපි දැන් බලමු. දැන් ඔයාලා දන්නවා එතකොට කොහොමද සිප් ටික හැදෙන්නේ කියලා නේද? සිප් කිව්වා 10ට. සිප් කිව්වා 10ට. ඊ සිප් කිව්වා 20ට. නේද? එතකොට සම් සිප් කිව්වා කීයටද? සම් සිප් 30ට. එතකොට සා සිප් කිව්වා 40ට. නේද? ඕ සිප් කිව්වා කීයද? 50ට. නේද? ඊට පස්සේ 60ට කියන්නේ මොකද්ද? යුක් සිප් 60. ඉතින් ඔය විදිහට අපි කූ සිප් දක්වා මේක හදා ගන්න පුළුවන් නේද? එතකොට කවුද ඉන්නේ? ගිහාන් විදුරංග. දැන් ඔයා ඉගෙන මීට කලින් මේ චීන ඉලක්කම් ඉගෙනගෙන තියෙනවද? නෑ. දැන් එකට කියන්න කීයද? ඉල්. දෙකට ඊ. දැන් එතකොට 10 තරම් මෙතන තියෙනවාට ගණන් කරන්න පුළුවන්. තේරෙනවද? හරි. ඊට පස්සේ අපි 10ට කිව්වේ කීයද? සිප්. නේද? කොහොම කතා කරන්න? 10ට කිව්වා සිප් කියලා.
එතකොට දැන් මම කියලා දුන්නා 20ට කියන්නේ ඊසිප් 30ට කියන්නේ සම්සිප් දැන් අන්න ඒ වාගේ අපිට එකතු කරන්න පුළුවන් පුතේ දැන් අපි හිතමුකෝ 30 අපි ඔයා කියන්න බං 36 කියලා ඉලක්කමට කොහොම කීයද අපි කියන්න ඕනේ එහෙනම් 33 කියන එක මුලින් ලියන්න ඕනේ නේද තිහට කියනවා සම්සිප් කියලා තිහට කියන්නේ දැන් මෙතන තියෙන 30යි 30යි 6කුයි තියෙන. එතකොට තමයි 36. 30ට 6ක් එකතු කරපුවම තමයි 36 වෙන්නේ. මෙතන තියෙන 30 එකකේ 6කුයි. මේ 36 කියන එකේ තියෙන 30 එකකේයි 6යි. නේද? 30 එකකේ 6යි තියෙන්නේ. එතකොට මේකට අපි එකතු ගන්න ඕනේ 30ට කියනවා සම්සිප් නේද? සම්සිප් කියලා. ඊට පස්සේ අපි 6 එකතු කරනවා මේ විදිහට. 6ට කියනවා අපි මොකද්ද? යුක් කියලා. සම්සිප් යුක් මෙන්න මේ ක්‍රමය ඔයාලට තේරුණාද? තේරුණ නැති කෙනෙක් ඉන්නවා නම් මට කියන්න. තේරුණ නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න. තේරුණ නැති කවුරුත් නැහනේ. ඔක්කොටම තේරුණා. හරි. අපි මොකද මේ ගිය පාරත් අපි කරුවානේ. හරි. මේ කියන්නේ මොකේද? 100ට. කියනවා 100ට මේක පෙක් බෙක් වෙන අවස්ථාව තියෙන ඔයාලා දන්නව නේද පෙක් බෙක් වෙන අවස්ථාව මේක ඇවිල්ලා 100ට කියනවා අපි බෙක් කියලා හරි දැන් ඔන්න අපි දැන් ගණන් කරන්න යන 100 එකකේ ඉඳන් දැන් ඔන්න තව බිඳුවක් වැඩි වෙලා තියෙනවා නේද තව බිඳුවක් වැඩි වෙලා තියෙනවා දැන් බෙක් කියවන දැන් අපි දන්නවා දැන් 99ට අහං ගණන් කරන්න දැන් අපි 100ටත් කියන ඉලක්කමට කියන වචනේත් දන්නවා 100ට කියන්නේ බෙක් කියලා එහෙනම් අපි දැන් 101ට කියන්නේ මොකද්ද 101ට කියන්නේ 100ට අපි එකතු කරනවා එකක්. 100ට අපි එකතු කරනවා දෙකක්. නේද? 100ට අපි එකතු කරනවා තුනක්. ওই විදිහට අපිට එකතු කරන්න පුළුවන් 100ට ওই විදිහට අපි දැන් මෙතන දන්නවනේ මේ ඉලක්කම් වලට කියන වචන. 100ට කියන්නේ මොකද්ද? බෙක්. බෙක් වලට එකතු කරව එකක්. එකට කියන්නේ ඉල්. නේද මේක શબ્ද වෙනවා පෙගිල් කියලා නේද බෙගිල් මෙහෙම තිබ්බොත් බෙගිල් පෙගිල් එහෙමත් කියනවා නේද පෙගිල් කියලා තමයි කියන්නේ බෙගිල් 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 කියලා තමයි શબ્ද වෙන්නේ එතකොට 101 බෙගිල් එහෙනම් 102ට කියන්නේ බෙගි නේද 103ට සම් නේද බෙක්සම් දොර බෙක්සා නේද බෙක්සා කියන්නේ කීයද 104ට බෙක් එකතු කිරීම සා බෙක්සා නේද 104 ඔය විදිහට අපිට 109 දෙනකන් කියන්නට පුළුවන් බෙක් ඉල් බෙක් ඊ බෙක්සම් බෙක්සා නේද බෙක් ඕ බෙක් යුක් බෙක්චිල් බෙක්පල් බෙක්කු නේද බෙක්ෂිප් නේද බෙක්ෂිප් එතකොට 110ට කියන්නේ බෙක්ෂිප් 110 111ට කියන්නේ බෙක් සිප් බිල් බෙක්ෂිප් බිල් අන්න දැන් එකතු වෙන අවස්ථාව බලන්න 111 කියන තැනේදී 111 කියන තැනේදී 101 කේනවා බෙක් කියලා නේද මුල්ම දැන් මුල්ම එකකේ දැන් 100 දැන් 10 නෙමේ 10 පහ වෙලා දැන් තියෙන්නේ දැන් මුලින්ම ගණන් ගන්න අපි 100 කියලා නේද 100 එතකොට 100 තමයි මුල් එකකේ වෙන්නේ එතකොට ඒක අපි ලියා ගන්න ඕන මුල් එකකේ බෙක් එතකොට අපි මෙතන 10ට එකක් එකතු කරනවා 10ට ඔන්න එකක් එකතු කරන 10ට කියනවා අපි සිප් කියලා එතන තියන 10 එකක ඊට පස්සේ 1 එකකේ ඉල් ඉල් කොහොමද කියන්නේ ෆ්ලෙක්සිබල් නේද බෙක්සිබිල් කියලා තමයි කියන්නේ මේ විදිහට තමයි 19ට ගම් එකතු වෙන්න ඕනේ එතකොට බෙක් කියන එක මුලට ලියනවා දැන් අපි මේ 100 ගණන් කරන නිසා සිප් කියන එක කොහොමටත් ලියනවා 19ට ගල් ලියනවා නම් මෙතෙන් එකතු වෙන්නේ ඊ කියන එක 2 බෙක්සිබි නේද බෙක්සිබි කියලා තමයි මේක શબ્ද වෙන්නේ බෙක්සිබි ඉතින් ඔය විදිහට අපිට
කීයටකන් ලියන්න පුළුවන්ද 19ට නකන් ලියන්න පුළුවන් 119ට නේද 110 119ට නකන් මේ විදිහට එකතු කරන්න පුළුවන් අපිට අපි 120ට කියන්නේ මොකද්ද එහෙනම් අපි 120ට කියනවා කොහොමද එකතු කරන්නේ බෙක් කොහොමදත් අපි ලියනවා දැන් මුල් අවස්ථාවෙ හින්දා 100 ගණන් යන හින්දා ඊට පස්සේ 20ට කිව්වේ අපි ඊසිප් කියලා බලන්න ඊසිප් හරි එතකොට අපිට 121 ලියන්න ඕන නම් බෙක් ලියනවා මුලින්ම ඊට පස්සේ අපි එකතු කරනවා 20ේ අගය කීයද 20ේ අගයට අපි කිව්වා ඊසිප් කියලා ඊසිප් එකතු කරනවා ඊට පස්සේ එකතු කරන එකකේ අපිට 1 නම් 1 2 නම් 2 නේද ඊල් 1 121 කොහොමද කියන්නේ පෙක් ඊසිප් පිල් නේද පෙක් කියන්න ඕන 100ට ඊසිප් කියනවා 20ට 100යි 20යි 120යි ධන එකතු කිරීම 1 121යි ඔන්න ඔය විදිහට තමයි 199ට කම යන්නේ නේද එහෙනම් අපි අපි කියමු 145 ලියන්න ඕන කියලා 100 දැන් අපි හිතමු 145 ලියන්න ඕන කියලා අපිට 145 කොහොමද අපි ලියන්නේ 100 ඒකකයේ බෙක් ඔන්න ලිව්වා බෙක් එකතු කරනවා 40 45යි 5යිනේ තියෙන 40ට අපි කිව්වා මොකද්ද සාසිප් කියලා නේද සාසිප් සාසිප් කියලා කිව්වා ඊට පස්සේ අපි එකතු කරන එකකේ 5 5ට කියනවා ඕ කියලා නේද පෙක් සාසිපෝ නේද පෙක් සාසිබෝ කියලා තමයි මේක ශබ්ද වෙන්නේ බෙක් සාසිබෝ කියලා තමයි ශබ්ද වෙන්නේ. ඉතින් ඔය විදියට අපිට දැන් 199ට යනකම්ම ලියන්න පුළුවන්. නේද? අපි ගත්තොත් 188ට කියන්නේ මොකද්ද? 100ට කිව්වා බෙක් ඔන්න ලිව්වා. ඊට පස්සේ එකතු කරනවා 80 88ක් නෙමෙයි දැන් තියෙන 80යි 8යි තියෙන්නේ. ඒතොර 80ට අපි කියන්නේ පල්සිප් පල්සිප් ඊට පස්සේ අපි එකතු කරන එකකේ පල් නේද සොරි ඊට පස්සේ එකතු කරන එකකේ පල් පල් කියලා අපි එකතු කරමු අවසන් 188 නේද පෙක් පල් සිප් පල් පල් සිප් පල් පෙක් පෙක් පල් සිප් පල් ඔය විදිහට තමයි මේක ශබ්ද වෙන්නේ දැන් 199ට කියන්නේ මොකද්ද එහෙනම් 199ට අපි 100 ලියා ගන්නවා පෙක් පළ 101 කේපෙක් 90ට කියනවා අපි කුසිප් කුසිප් 9ට කියනවා අපි කූ කියලා නේද කූ කියලා කියනවා එහෙනම් අපි කොහොමද කියන්නේ පෙක් කුසිප් කූ නේද පෙක් කුසිප් කූ ඔය විදිහට තමයි 199ට නකන් ඉගෙන ගන්න එහෙමනම් 200ට දැන් 100ට කිව්වේ බෙක් නේ නේද 100ට කිව්වා බෙක් 200ට කියන්නේ මොකද්ද එහෙනම් බෙක් වලට අර අපි ඉස්සෙල්ලා අර 10ට සිප් කියලා අපි 20ට කිව්වේ මොකද්ද ඊ සිප් අන්න එහෙනම් ඊ බෙක් නේද ඊ බෙක් 200යි ඊ බෙක් 300 ඇවිල්ලා සම් බෙක් 400 ඇවිල්ලා එහෙනම් සා බෙක් එතකොට මේ මදු මේ 500 මොකද්ද වෙන්නේ එතකොට මොකද්ද කියන්නේ ඔබෙ ඔය තියෙන්නේ හරි එතකොට කවුද මදුමලි මේ කොහොමද කියන්නේ මේ 600ට එහෙනම් යුක්බෙ මේ කවුද රවින්දු කොහොමද කියන්නේ එතකොට මේ 800ට පල්බෙ ඊට පස්සේ කවුද ගිහාන් කොහොමද කියන්නේ එහෙනම් 900ට කූබෙ දැන් ඔයාලා දන්නවා දැන් එතකොට වැඩේ කරන්නේ දැන් අපි ඔන්න බලමු අපි අංක ටිකක් ලියමු දැන් 999ට කහේනම් අපිට දැන් ලියා ගන්න පුළුවන් අපි බලමු මුල ඉඳන් අපි අංක ටිකක් යන් තා වෙලාව තියෙනවනේ අපි ඉස්සරවම ලියමු අංක 10 නෙමෙයි අපි 12 ලියනවා
ඊට පස්සේ 100 ගුණාකාරයකින් 123 අංකය ලියනවා. ඊට පස්සේ 426 කියන අංකය අපි ලියනවා. ඊට පස්සේ අපි ලියනවා 815 කියන අංකය. නේද? ඊට පස්සේ අපි ලියනවා 992 කියන අංකය. ඔන්න ඔය අංක ටික අපි දැන් ලියන්න පුරුදු වෙමු. හරි. මුල්ම එකකේ තියෙන 10 එකක දෙකක් තියෙන නේද? එකක දෙකක්. අපි 10 එකකේට කිව්වා සිප් නේද? සිප්. එහෙනම් අපි එකතු කරනවා සිප් වලට දෙකක්. මෙන්න මේ විදිහට තමයි පළවෙනි ගාන ලියන්නේ. සිප් E නේද? CB කියලා තමයි මේක શબ્ද වෙන්නේ. හරි දෙවෙනි එක අපි බලමු. දැන් එකක තුනක් තියෙන එකතු කරන්න. මෙතන තුනක් තමයි තියෙන්නේ. බලමු කොහොමද එකතු කරන්න කියලා. මෙතන 100 කියනවා නම් 100ට අපි කිව්වේ මොකද්ද? 100 කියලා ලියනවා නම් අපි 100 කියන එක තමයි අපි ලියන්න ඕනේ ඉස්සරවම. 100ට කිව්වේ 100ට අපි මොකද්ද කිව්වේ? බෙක් කියලා නේද? බෙක්. එතකොට මේකට ඉල් බෙක් කියලා දාන්නේ නැහැ. මතක තියාගන්න ඉල් බෙක් කියලා මුලටේ දෙන්නේ නැහැ. අර ඊ බෙක් වල ඉඳන් තමයි මේ විදිහට යන දෙකේ ඉඳන් තමයි වැඩි වෙනකොට ඒ විදිහට යන ඊ බෙක් 200 ඉඳන් තමයි ඊ බෙක් සම් බෙක් සා බෙක් කියන්නේ. මේකට ඉල් බෙක් කියන්නේ නැහැ. මේකට කොහොමද බෙක් 100 කියලා දන්නවනේ. බෙක් ඉතින් බෙක් ඒ විදිහට ගණන් කරගෙන යනවා. හරි 123. එතකොට 20යි 3යි තමයි එකතු කරන්න ඕනේ. 20ට කිව්වයි 20ට කිව්වයි ඊ සිප් කියලා එකතු කරනවා 3ක් සම් නේද? එතකොට මේ කොහොමද කියන්නේ? බෙක් ඊ සිප් සම් බෙක් ඊ සිප් සම්. හරි ඊගාවට අපි ලියමු 426 කියන ඉලක්කම. 400ට අපි කියනවා සාබෙක් කියලා නේද? සාබෙක් සාබෙක් නේද? 426ට කියන්නේ 20ට කියන්නේ 20යි 6යි උතන තියෙන්නේ නේද? 26 කියන්නේ 26යිනේ. 20ට කිව්වා ඊ සිප් කියලා නේද? ඊ සිප් ඊ සිප් කිව්වා 6ට අපි කියනවා යුක් කියලා නේද? සාබෙක් නේද? සාබෙක් ඊසිප් යුක් 426 සාබෙක් ඊසිප් යුක් 426. හරි ඊට පස්සේ අපි බලමු 815 කියන අංකය. 815ට අපි 800ට කිව්වේ අපි පල් බෙක් කියලා. පල් බෙක් පල් බෙක් 15ට අපි කිව්වා දැන් 10යි 5යි නතන තියෙනවා. ඒක 10ට කියන්නේ සිප් කියලා නේද? 10ට සිප් කිව්වා 5ට ඕ කිව්වා නේද? 5ට ඕ කිව්වා. දැන් ඔහම තමයි එකතු වෙන්නේ නේද? මෙහෙම තමයි එකතු වෙන්නේ. පල් බෙක් සිප් ඕ නේද? පල් බෙක් සිප් ඕ සිබෝ පල් බෙක් සිබෝ ඔන්න ඔය විදියට. දැන් මේක පෙක් වෙන්නේ නැහැ පුතේ. පල් කියන එක ඉස්සරහ තියෙදි මේක පෙක් වෙන්නේ. මේක බෙක් වෙන්නේ. දැන් පල් බෙක් මේක අර මුල අවස්ථාවට පෙක් කියන්නේ. දෙවෙනි අවස්ථාව මේක ප බ වෙන අවස්ථාව. එතකොට දැන් මෙයා සදා මේ શબ્ද වෙන්නේ බෙක් විදියට. පල් බෙක් සිබෝ. හරි අපි 999 ත් ලියලා 992 ත් ලියලා අපි මම මේ කට් කරනවා. ඊට පස්සේ අපි නැවත ඔන් කරන්න ඉක්මනින් ඉන්න කට්ටිය මේ ලොග් වෙන්න. හරි 999 900ට අපි කිව්වා කූ බෙක් කුබෙක් කුබෙක් කියන්නේ 900ට. එතකොට අපි 900ට එකතු කරන්න ඕන 92ක්. එතකොට 90ට 90යි 2යි 92. එතකොට 90ට කියනවා අපි කුසිප් කියලා. කුසිප් නේද? මේක ඇවිල්ලා ගුසිප් වෙන්නේ. ගුසිප් නෙමෙයි. එතකොට ගුසිප් වෙනවා. ගුසිප් දෙකක් එකතු කරනවා. අයි මේක શબ્ද වෙන්නේ කොහමද? කුබෙක් ගුසිප් ඊ නේද? ගුසිබී කියලා තමා මේක શબ્ද වෙන්නේ. ගුසිබී කියලා තමා මේක શબ્ද වෙන්නේ. කුබෙක් ගුසිබී. කුබෙක් ගුසිබී කියලා තමයි මේක શબ્ද වෙන්නේ. එතකොට ඔන්න අපි 999ට යනකම් මේ විනාඩි ටික අපි ඉගෙන ගත්තා. දැන් මේක කිසි ප්‍රශ්නයක් නැහැ නේද? දැන් 999ට යනකම් ඔයාලට ලියන්න පුළුවන් නේද? ප්‍රශ්නයක් නැහැනේ. හරි. හරි මම මේ කට් කරනවා. එතකොට මේකේ තියෙනවා අපේ ගෲප් එකේ තියෙනවා මෙන්න මේ ඉඳන් එකේ ඉඳන් 100ට කල් ලියලා ඊට පස්සේ ආය 900ට කන් ගියන ඉලක්කනුත් දාලා තියෙනවා. ඒ ටික ඔයාලට මේ වාගේ ටික ඔයාලට එක ලබා ගන්න පුළුවන්. ඔයාල නැත්තම් ලියලා පුරුදු වෙන්න පුළුවන්. ලියලා පුරුදු වෙනවා නම් තමයි හොඳ. ඉතින් කොලේ බල බල ඉන්නට හැදී ලියලා පුරුදු වෙන එක තමයි හොඳටම හොඳ. ඉතින් ඒ විදිහට ඒක කරගන්න. හරි මම ඉක්මනින් කට් කරනවා. ඉක්මනින් ලොග් වෙනවා. මේ කී දෙනෙක් ඉන්නවද? 8 දෙනෙක් ඉන්නවා. ඉක්මනින් ලොග් වෙන්න.
මේ නැවත ක්ලාස් එක කරන්න. හරි ඉක්මනින් ලොග් වෙන්න. හරි නේද? හරි ආව නේද කට්ටියම? හරි දැන් අපි ඉගෙන ගමු ඊට පස්සේ 18 කියන වචනේ නේද? ඔව් අපි දැන් ඉගෙන ගමු 18 කියන වචනේ. 18 කියන වචනේ තමයි මේ චොන් කියලා කියන්නේ නේද? චොන් කියනවා 18. 18 මොකද්ද කියන්නේ? චොන් කියලා. චොන් කියන්නේ 18. ඔන්න දැන් අපිට තව මේ බිංදුවක් වැඩි වුණා නේද? තව බිංදුවක් වැඩි වුණා. දැන් අපි ඉගෙන ගත්ත 999 එනකන් දැන් අපි ඉගෙන ගන්නවා 10 ඉඳන් 10 18 එනකන් නේද? ඊට පස්සේ අපි එතනින් නවත්තලා ඊට පස්සේ අපි යනවා කොරියන් ඉලක්කම් ඉගෙන ගන්න. ඔන්න දැන් මම 1000 ඉඳන් ලියන්න යන්නේ. දැන් ඔන්න 18 කියන ඉලක්කම මතක තියාගන්න මොකද්ද? 18 කියන්නේ චොන් කියලා. ඔක ලියාගන්න පොතේ වාලා ලියාගන්න පුළුවන්. චොන් කියලා තමයි 18 කියන්නේ. දැන් අපි ගණන් කරමු 1000 ඉඳන් ඉතුරු ටික. දැන් හරි. දැන් මම ලියනවා 1001. නේද? 1001. 10යි එක. ඔන්න එකතු කරන විදිය මේ ක්‍රමේ තමයි හර අර ඉස්සලා ආපු ක්‍රමෙම තමයි යන්නේ. තේරුණාද? එහෙනම් 18 කිව්වා චොන් කියලා එකතු කරනවා එක. මොන විදියට? චොන්නිල් නේද? චොනිල්. චොන්නිල්. චොන් ඉල්. අන්න ඔය වාගේ අපිට එකතු කරන්න පුළුවන් 9ට 1009ට එනකන් අපිට ලියන්න පුළුවන් මේ විදියට. කොහොමද ලියන්නේ? චොන් ඊ නේද? ඔය විදියට ලියන්න පුළුවන්. එහෙනම් 1003ට කියන්නේ චොන් සම් කියලා නේද? චොන් සම්. 1003. 1004 චොන් සා. ඉතින් ඔය විදියට අපිට ලියන්න පුළුවන් චොන් නිල්, චොන් ඊ, චොන් සම්, චොන් සා, චොන් නෝ, චොන් යොක් නේද? චොන් චිල්, චොන් පල්, චොන් කු, චොන් සිප්. පැහැදිලිද? චොන් සිප්. චොන් සිප් කියන්නේ 1010යි. 1010යි. චොන් සිප්. එතකොට චොන් සිප් ඉල් නේද? චොන් සිප් ඉල්. ඔන්න දැන් 10 එකකෙකුත් දැන් එතෙන්ද එකතු වුණා නේද? 10 එකකේ මුල ලියනවා 10 එකකේට තව එකතු වුණා 10 එකකයක් නේද? 10 එක දැන් මෙතන බිංදු 3 එකකේ තමයි මේ 10 එකක එකතු වෙන්නේ. දැන් මුල් අවස්ථාවේල දැන් කොහොමදත් 1000 කියලා තමයි අපි මුල ගණන් කරගෙන යන්න ඕනේ නේද? මේක ඉල් චොන් කියන්නේ චොන් කියලා තමයි ගණන් කරන්නේ. ඉල් චොන් කියලා ගණන් කරන්නේ අර ඉස්සෙල්ලා අපි අර ඉල් බෙක් කිව්වයි නෑ වගේ. මේ මේ ඉල් චොන් කියලා මුලට ගණන් කරන්න අවස්ථාවක් නැහැ. තේරුණාද? එහෙම අවස්ථාවක් නැහැ. ඊ චොන් වලින් ඉඳන් එහෙම ගණන් කරගන්න පුළුවන්. දැන් හරි. දැන් මේකට මම එකතු කරනවා 18 කිව්වා චොන් කියලා නේද? 18 චොන් කිව්වා. එකතු කරන එකකේ සිප්. චොන් සිප්. 1010යි. නේද? 1010යි. මම එකතු කරනවා ඊට පස්සේ මේකට කීයද? 12. කොහොමද එතකොට කියන්නේ 12ක් එකතු කරපුවාම? චොන් කිව්වා 18. චොන් කිව්වා 18.
එකතු කරනවා 10යි 2යි නේද 10ක් අපි කිව්වා 10 කියලා 10 කිව්වා දෙකට අපි කිව්වා e කියලා දැන් පැහැදිලි නේද මේ එකතු කරන විදිහ මේ විදිහට තමයි ඔයාලට එකතු කරගෙන යන්න පුළුවන් නේද අපි දැන් මේකට 20ක් එකතු කරුවා නේද 20 20ක් එකතු කරුවොත් මේකට 22ක් එකතු කරුවොත් කොහොමද එහෙනම් අපි කියන්නේ ජොන් ලියන්න ඕන මුලින්ම නේද ජොන් නේ 1000 ජොන් දැන් මෙතන e10 එකක් එකතු කරන්න ඕනේ නේද? 10 නෙමෙයි දැන් e10 22 වෙලාන් තියෙන්නේ. 20ට කිව්වා e10 කියලා. e10 කියව දෙකට කිව්වා e කියලා. එතකොට John e10. පැහැදිලි නේද? ඔන්න ඔය විදිහට තමයි ඔයාලට එකතු කරගන්න පුළුවන් 1099 තරකන්. නේද? 1099 තරකන් අපි ඉලක්කම් ටිකක් කොහොම ලියමු බලන්න. හරි. 1000 11 1036 1065 1085 1096 අපි මේ ටික ඉලක්කම් ටික ලියලා බලමු එතකොට ඔයාලට තේරෙනවා මේ කොහොමද කරගන්නේ කියලා නේද හරි පළවෙනි අවස්ථාව තියෙන්නේ 1011 නේද 1000කුයි 11කුයි තමයි මෙතෙන් එකතු කරන්න ඕනේ නේද කොහොමද අපි එකතු කරන්නේ 1000යි 11යි මේක එකතු කරන්න ඕනේ 1000කුයි 11කුයි ඔන්න එකතු කරන විදිය 1000ට කියන්නේ චොන් එකතු කරුවා 11ක් 11ට කිව්වා අපි සිප් නේද සිප් ඉල් කියලා තමයි අපි කිව්වේ සිප් ඉල් සිබිල් කියලා තමයි අපි කිව්වේ. කොහොම සබ් දෙන්නේ? චොන් සිබිල්. චොන් සිබිල් කියන්නේ 1011. දැන් ඔයාලා දන්නවා මේක එකතු කරන ආකාරය. නේද? හරි. ඊට පස්සේ තියෙනවා 1036. කොහොමද 1000ට 1000ට එකතු කරනවා 36ක්. 30ට කිව්වා සම්සිප් කියලා නේද? සම්සිප් සම්සිප් කියලා කිව්වා 30ට 6ට කිව්වා යුක් කියලා. ජොන් සම්සිප් යුක් ජොන් සම්සිප් යුක් මේ ඔය විදිහට තමයි මේක එකතු කරන්නේ. ඊට පස්සේ 1065ට 1000ට කියන්න අපි කීයද? ජොන් කියලා නේද? ජොන් කියනවා 1000ට. ජොන් කියනවා 1000ට. එතකොට 65ට අපි කිව්වා 60ට කිව්වා මොකද්ද? යුක් යුක් සිප් නේද 60ට යුක් සිප් එකතු කිරීම පහ ඕ නේද ඕ හරි ඔය විදිහට එකතු කරන්න හරි කවුද මේ මදුමලි මදුමලි කියන්න බාන්න 1085 කියන්න බාන්න මට කොහොමද ඉස්සරම ලියා ගන්න ඕනේ මම කොහොමද පුතේ ලියන්න ඕනේ චොන් නේද ඔයා කියන දේ ඇහෙන්නේ නැහැ මට පැහැදිලි නැහැ සිග්නල් නැද්ද? සිග්නල් නැහැ වගේ නේද? අඩුයි නේද? හරි. මේ කවුද මට කියන්නකෝ කවුද මේ මදු කියන්නකෝ එහෙනම්. මදු කොහොමද කියන්නේ මේක? මේක 1085. මදු මදු කතා කරන්නකෝ කවුද මදුමලි නෙමෙයි මදු කතා කරන්න මදුමලි මේ මේක එකතු කරන්න ඕනේ පහක් නේද හරි නේද චොන් පල්සිප් හරි තව කවුරු හරි කියන්න බලන්න මට 1096 ලියන්න උදව් කරන්න ගිහන් උදව් කරන්න බලන්න ගුසිප් චොන් ගුසිප් හරි ආයට යුක් හරි චොන් ගුසිප් යුක් නේද හරි
එතකොට අපි දැන් ඒ අංක ටික අපි ලිව්වා. එතකොට දැන් අපි දැන් දන්නව 1199 ටකන් ලියන්න නේද? 1199 ටකන් ලියන්න අපි දන්නව. එහෙනම් අපි 1200 ලියන්න තමයි මේ යන්නේ. නේ 1000 නේ සෝරි ඒ 1200 ලියන්න නේද? 1200 ලියන්න තමයි මේ යන්නේ. එතකොට 18 කිව්වේ මොකද්ද? 18 කිව්වේ චොන්. 200ට අපි කිව්වා ඊ බෙක් කියලා. අන්න දැන් බෙක් බෙක් වලට ඊ බෙක් දානවා. තේරෙනවද? නේද? 1100 අපි ලියන්න ඕනේ. 1200 නෙමෙයි 99 ගාට තියෙන 1200 නෙමෙයිනේ. 1100. 1100. 1100. දැන් අපි දානවා චොන්. ඔන චොන් දැම්මා. එතකොට 100ට කියන්නේ බෙක් කියලා. නේද? එකතු කිරීම බෙක්. චොන් ඉල් බෙක් කියන්න එපා. චොන් බෙක් කිව්වහම ඇති. මොකද? චොන් බෙක් අර විදිහට එකතු කරන්න පුළුවන් නේද? එකයි නම් එකයි නේද? දෙකයි නම් දෙකයි. ඉතින් ඔය විදිහට එකතු කරන්න පුළුවන්. චොන් ඉල් බෙක් කියන්නේ නැහැ. චොන් ඉ බෙක් කියලා නම් කියනවා. තේරෙනවද? මෙතන බෙක් තියෙන හින්දා ඒක දන්නවා කොහොමද බෙක් තමයි මෙතනයි යන්නේ කියලා. තේරෙනවද? චොන් බෙක් කියන්නේ 1100 කියන එක. චොන් බෙක්. එතකොට මේකට අපි එකතු කරගන්න ඕනේ අන්න අර විදිහට තමයි. දැන් 100 ඉඳන් අපි ඉස්සෙල්ල එකතු කරුවේ 101 102 කියලා. දැන් ඔන්න 1001 තියෙනවා. තේරෙනවද? දැන් අපි ලියනවා 1102. 1102. එහෙනම් කොහොමද අපි ලියන්නේ? ඔන්න චොන් ලිව්වා. චොන් ලියන්න එපා. 102ට අපි කිව්වේ බෙක්. බෙක් ඊ කියලා නේද? බෙක් ඊ. බෙක් ඊ. ඔය විදිහට තමයි මේක එකතු වෙන්නේ. එහෙනම් 103ට කියන්නේ බෙ චොන් බෙක් සම් කියලා නේද? ඉතින් ආන් ඒ විදිහට. ඒ විදිහට එකතු වෙනවා. එතකොට 1110 ලියන්න කිව්වොත් 1110 ලියනවා මේ විදිහට. ඉස්සරම එකකේ චොන්. කොහොමද චොන් ලියන්න එපා 1000 කියන්නේ. 110ට අපි කිව්වේ මොකද්ද? බෙක් සිට කිව්වා. ඉතින් මේකවත් මේ ආකාරය 1 2 3 මේ විදිහට එකතු කරන්න. කොහොමද? අර ඉස්සෙල්ලා ක්‍රමෙම. තේරුණාද? කොහොමද එකතු කරන්නේ? අපි ලියමු 1115. කොහොමද ලියන්නේ? චොන් 115ට අපි කිව්වේ බෙක් කිව්වා 100ට 15ට කිව්වා සිප්පෝ කියලා. ඉතින් මෙන්න ඕන් එකතු කරන ක්‍රමය ඔය ක්‍රමයේ තමයි යන්නේ. ඔය ක්‍රමයට ඕන ගාණක් අපිට එකතු කරන්න පුළුවන්. නේද? 100 ගාණ. ඊට පස්සේ අපි බලමු 1200. 1200 ලියන කොට පුතේ අනිවාර්යයෙන්ම මෙන්න මෙතන චොන් තියෙනවා. 200ට අපි කියන්නේ ඊබෙක් කියලා දෙන්න ඕන. තේරුණාද? ඊබෙක්. ඊබෙක් අනිවාර්යෙන් එන්නවා. 200යිනේ දැන්. ඉතින් 200ත් අර විදිහ තමයි 201 ඊබෙක් ඉල් නේද? ඊබෙක් ඉල් 201 1201 නේද? 1201. එහෙනම් 1202 කොහොමද ලියන්නේ? චොන් ඊබෙක්. ඊබෙක් ඊ මේ විදිහ ලියන්න පුළුවන් අපිට. තේරෙනවද? දැන් ඔයාලා දන්නවා මේ ක්‍රමේ නේද? මේක තමයි දැන් ක්‍රමේ. මේ ඒකක ටික එකතු කරගන්න එක විතරයි තියෙන්නේ. දැන් මම ඔයාලට කියලා දුන්නා මේ ඒකක ටික එකතු කරන්නේ කොහොමද කියලා. හරි. එතකොට දැන් චොන් කිව්වා 1000ට. එහෙනම් අපි දැන් 2000ට කියන්නේ කීයද? අර විදිහම අර 100ට අපි 100ට බෙක් කියලා මේ 200ට අපි ඊ බෙක් කිව්වේ. අන්න ඒ විදිහ චොන් කිව්වා 1000ට. එහෙනම් 2000ට කියන්නේ මොකද්ද? නදුම් 2000ට එහෙනම් කියන්නේ මොකද්ද? ඊචොන්. අන්න ඔය විදියයි ඊචොන්. ඔන්න ඊචොන්. එහෙනම් 3000ට කියන්නේ සම්චොන් කියලා. සම් දැම්ම මුලට 1000ව 3ක් නේද? 1000ව 3ක්. 3ව 1000ක්. එහෙම එකතු කරන් 3ව 1000ක්. ඔන්න ඔහොම එකතු කරන් 3ව එකතු කිරීම 1000යි. 1000ට කිව්වා චොන්. සම්චොන්. දහාර 1000කට ගන්න 4 එව්වා වැඩි කිරීම 1000යි. මේ කෝල් එකක් යනකොට බාණ්ඩෝ. මේ එතකොට මේ අපි ලියන්නේ 4 වැඩි කිරීම 1000. එහෙනම් 4ට අපි කිව්වා සා කියලා 1000ට අපි කිව්වා
සාචොන් කියලා. සාචොන් නේද? හතරේ වදාහකාර දාහ. සාචොන්. ඉතින් මොයේ විදියට ඔයාලට ඒක එකතු කර ගන්න පුළුවන් ද 9999 දක්වාම අපිට දැන් එහෙමනම් ඉලක්කම් ලියන්න පුළුවන්කම තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. අපි දැන් බලමු 10 ඉඳන් ඉලක්කම් 10ක් විතර ලියලා බලමු නේද? අපි දිනනවා ඉස්සරෝම 1018 ඊට පස්සේ දිනනවා 1163 ඊට පස්සේ දිනනවා 1566 ඊට පස්සේ අපි ලියනවා 1829 ඊට පස්සේ අපි දිනනවා 2326 ඊට පස්සේ අපි ලියනවා 2488 ඊට පස්සේ අපි ලියනවා 3526 නේද ඊට පස්සේ අපි ලියනවා 5218 ඊට පස්සේ අපි ලියනවා 7396 ඊට පස්සේ අපි ලියනවා 8422 ඊට පස්සේ අපි ලියනවා 9315 ඊට පස්සේ දෙනවා 9999 හරි එතකොට මේක තියෙනන්නේ දැන් අපිට මෙන්න මේ ටික දැන් ලියන්න තියෙන්නේ නේද අපිට මේ ටික දැන් ලියෙමු මොකද්ද කොහොමද මේ ටික ලියන්නේ කියලා හරි මට උදව් කරන්න එක එක්කෙනා උදව් කරන්න ඉස්සරම ඉන්නවා රමේස් උදව් කරන්න පළවෙනි අංකෙට ඔව් ලිව්වා ඔන්න චොන් සිප්පල් නේද හරි ඔව් සිප් 10ට කරනවා 8 සිප්පල් හරි ඔන්න එක හරි දෙකට ඉන්නේ කවුද ගියහන් ගියහන් මට උදව් කරන්න 1163 ආ සියයට කියන්නේ මොකද්ද ආ සියයට කියනවා බෙක් කියලා ඔන්න බෙක් ලිව්වා ජොන් බෙක් 60ට කියන්නේ මොන සිද්ද යොක්සිප් යත් තුන පුතේ තුන හය නෙමෙයි යොක්සිප් සම් හරි ඊට පස්සේ මට කියන්න කවුද ඊගාවෙ ඉන්නේ කවුද මලිත් කියන්න බලන්න මයික් එක ඔන් කරන්න මලිත් කියන්නේ 1566 කොහොමද කියන්නේ ඔව් චොන් මොන බෙක්ද 500ට කියන්නේ මොන බෙක්ද ඕ බෙක් නේද ඕ බෙක් යාට පොඩ්ඩක් සිග්නල් උත් අඩු වගේ මලිට නේද ඕ බෙක් 66ට කියන්නේ මොකද්ද යොක් යොක්සිප් යොක් නේද ඕ හරි ඉතින් ওই විදියට ඔයාලා දැන් දන්නව නේද මේ එක කිතු කරන්නේ කොහොමද කියලා අපිට දැන් ඉලක්කමක් තිබ්බොත් දැන් 1729 කියන ඉලක්කම මට එකතු කරන්න ඕන හරි මලිත මේ මයික් එක වහන්න හරි 1729 මට දැන් මට දැන් මට ලියන්න ඕන එතකොට මම දන්නවා මෙතන 1000ක් තියෙනවා නේද 1899ක් එකතු කරාම තමයි 1799 වෙන්නේ 729 වෙන්නේ නේද 1729 තමයි දැන් ලියන්න යන්නේ එතකොට මං කීයක් එකතු කරන්න ඕනේ 1018 729ක් තමයි එකතු කරන්න ඕනේ දැන් ඔය වගේ ගණන් තියෙනකොට. එතකොට 18 කියන ගාන මම දන්නවා මොකද්ද කියන්නේ චොන් කියලා. එතකොට මෙතන තියෙන්නේ කීයයිද? 700යි 20කුයි 9කුයි ඔය විදිහට වෙන් කරගන්න.
හස්සිය විසි නමය හස්සියයි විස්සයි නමයයි මෙතන තියෙන මේ ටිකේ මෙතන 17ක් තියෙන නේද ඉතින් ඒ විදිහට බෙදාගෙන වෙන් කරගෙන මේක හදා ගන්නත් ලේසි එතකොට හස්සිය 29 හස්සියට අපි කිව්වා සෝරි හස්සියට අපි කිව්වා චිල් බෙක් කියලා ඔන්න චිල් බෙක් මම ලිව්වා චිල් බෙක් 20ට කිව්වා අපි ඊසිප් කියලා හරි ලේසි බලන්න ඊසිප් මේ 9ට කිව්වා අපි කූ කියලා ඔන්න ලිව්වා චොන් චිල් බෙක් ඊසිප් කූ චොන් චිල් බෙක් ඊසිප් කූ ඉතින් හරි ලේසි තේරුණාද හරිම ලේසි හරි එතකොට මේ රවින්දු රවින්දු කියන්න බලන්න 2326 කියන ඉලක්කම කොහොමද ලියන්නේ 2008 කියන්නේ මොකද්ද හරි ඊ චොන් නේද 2008 කියන්නේ ඊ චොන් කියලා ඔන්න ඊ චොන් කියලා මම ලිව්වා ඊ චොන් ඊට පස්සේ 2008 එකතු කරලා තියෙන්නේ කීයක්ද 326 300ට කියන්නේ මොකද්ද ඔව් සම්බෙක් නේද සම්බෙක් එතකොට 300ට සම්බෙක් කියනවා ඊට පස්සේ එකතු කරන්න තියෙන ගාන 26 26ට අපි කිව්වේ මොකද්ද ඊසිප් නේද ඔව් ඊසිප් 6ට කිව්වේ යුක් කියලා හරි හරි ඊගාවට අපි ලියන්න යනවා 2488 එහෙමනම් මම කොහොමද මේක ලියන්නේ ඊ චොන් කියලා අපි ලියන්න ඕන නේද ඊ චොන් 400ට කිව්වා අපි සාබෙක් කියලා මොන සාබෙක් ලිව්වා ඊට පස්සේ 88ට අපි කිව්වේ පල්සිප් පල්සිප්පල් නේද පල්සිප්පල් කියලා තමයි අපි කිව්වේ ඉතින් ඔය විදිහට අපිට මේ අංක ටික ලියන්න පුළුවන් නේද ඊට පස්සේ බලමු අපි 3526 කොහොමද අපි ලියන්නේ 3526 3000ට කියනවා අපි සම්චොන් කියලා නේද සම්චොන් සම්චොන් 3000ට කියනවා සම්චොන් කියලා මේ තකෝල් එකන පොඩ බලන්න සම්චොන් සම්චොන් කියනවා 3000ට එතකොට 526ට අපි කියන්නේ ඕබෙක් ඕබෙක් 526ට කියනවා ඊසිප් 6ට කියනවා යු සම්චොන් ඕබෙක් ඊසිප් යු හරි ලේසි දැන් ඔයාලා දන්නවා දැන් 999 ටුණත් දැන් ලියන්න දන්නවා නේද ඊට පස්සේ අපි ලිහිතනවා දැන් 5000ස් නේද 5000ස් කියන්නේ එහෙනම් සෝරි ඕචොන් නේද ඕචොන් ඕචොන් 5000ස් 200 200ට අපි කියන්නේ ඊබෙක් කියලා ඊබෙක් ඊට පස්සේ 200ට කියනවා ඊබෙක් 18ක් එකතු කරන්න ඕන දහට කියනවා සිප් සිප්පල් නේද ඔචොන් ඉබෙක් සිප්පල් හරි ඊට පස්සේ 7396 7000ට කියනවා චිල්චොන් නේද චිල්චොන් චිල්චොන් 300ට කිව්වා සම්බෙක් 300ට සම්බෙක් 96ට අපි කියන්නේ කූ කුසිප් යුක් නේද චිල්චොන් සම්බෙක් කුසිප් යුක් හරි ඊට පස්සේ තියෙනවා 8422 නේද
පල් පල්චොන් 400ට කියනවා සාබෙක් කියලා නේද සාබෙක් සාබෙක් 22ට කියන්නේ ඊසිප් ඊ ඊසිපි හරි ඊට පස්සේ අපි ලියනවා 9315 මදු 9315 කොහොමද ලියන්නේ කූචොන් කූචොන් සම් සම්බෙක් හරි සිප්පෝ නේද හරි හරි එතකොට 9999 9999 කොහොමද ලියන්නේ එහෙනම් මදු කූචොන් කූබෙක් අන්න හරි කුසිප්පු තමයි කුසිප්පු කුසිප්පු නේද කුසිප්පු කුසිප්පු කියලා තමයි මේක શબ્ද එන්නේ මෙතන ඉඳන් එනවා ඕගෝ ගෝ කුසිප්පු 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 ගුබෙක් ගුබෙක් නෑ මෙතන එන්නන කුබෙක් කූචොන් මෙතෙන්ද මෙතෙන්ද කූචොන් ගුබෙක් මෙතෙන්ද කූචොන් මෙතෙන්ද ගුබෙක් කුසිප් ගුස් මෙතෙන් විතරයි කූ කූ කියන එක කියන්න ඕනේ මේ අනිත් එක මේ එකම වචනේ නෙමෙයි තියෙන්නේ එකම වචනේ හින්දා මෙතන කියන්න ඕනේ කූචොන් කු ගුබෙක් කුසිප් ගු ඒ විදිහ තමයි සබ් හරි ඔන්න අපි එහෙනම් ওই ඉලක්කම් ටික ඉගෙන ගත්තා දැන් ප්‍රශ්නයක් නැහැ නේද එහෙමනම් දැන් අපි සාමාන්‍යයෙන් දැන් 1000ට කියනවා 10000ට sorry 1000ට නේ 10000ට කියන්නේ මොකද්ද මාන් කියලා නේද මාන් මාන් කියලා තමයි 10000ට කියන්නේ 10000ට නේද මාන් කියලා තමයි 10000ට කියන්නේ 10000ට කියනවා කොරියානු භාෂාවේ මාන් කියලා දැන් ඔයාලට මේ විදිහට අර 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 ක්‍රමයටම මම අර කියලා දුන්න ක්‍රමයටම ඔයාලට මේ ටික එකතු කරන්න පුළුවන් 10000යි 10000යි ඊට පස්සේ 100යි 10000යි ඉතින් ඔය එකයි ඔය විදිහට එකතු කරන්න පුළුවන් අර අර ක්‍රමෙම තමයි මේ තියෙන්නේ අපි ඕන්න නිකන් එකක් දෙයක් එකතු කරලා බලමු ඔයාලට දැනගන්නත් එක නේද දැනගන්නත් එක එකක් දෙයක් එකතු කරමු අපි එකතු කරමු දහදාස් එකසීය නේද දහදාස් එකසීය දහදාස් එකසීය එකතු කරනවා අපි ඊට පස්සේ අපි එකතු කරනවා දහදාස් ඔන්න ඔය තුන අපි ලියමුකෝ බලන්න දහදාස් 356 ඊට පස්සේ අපි ලියමු 11426 එතකොට අපි ලියමු ඊට පස්සේ 11000 එතකොට අපි ලියමු 20000 නෑ 22000 315 ඔන්න ඔය ටික ලියමු ඒ ඇති ඔය ටික ලියුවනම් ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන් හරි මෙතන තියෙන්නේ 10100ක් එහෙනම් 10100 අපි කොහොමද එකතු කරන්නේ ගිහන් 10000ට එකතු කරනවා 100ක් නේද එහෙමනේ ඔව් මේ විදිහට 10000 එකතු කිරීම 100 ඔන්න ක්‍රමෙ 10000ට කිව්වා මාන් කියලා මාන් 100ට කිව්වා අපි බෙක් කියලා මාන් බෙක් නේද මාන් බෙක් මාන් බෙක් 1000 10100 මාන් බෙක් මාන් බෙක් ඉල් නේද 1000 10100 එක මාන් බෙක් ඉල් යන්නේ වගේ එකතු කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ එතකොට අපිට ඕන නම් ඊ ගාව එක තියනවා කීයද ඊ ගාව එක තියෙන 10300 56 මේක 10000ට
එකතු කරනවා 356. එහෙනම් මන් 356ට අපි කිව්වේ සම්බේක නේද? සම්බේක 56ට අපි කිව්වා ඔසිප් ඔසිප් යුක්කියල් නේද? තව විනාඩි 10 තියෙන ඊට පස්සේ නැවත ලොග් වෙන්න. ඊට පස්සේ අපි කොරියන් ටික ඉගෙන ගන්න යනවා. ඊට පස්සේ නේද? කොරියන් ටික අපි ඉගෙන ගලාද පාඩම අපි නිමා කරමු. ඊට පස්සේ ඊගව දාසෙන් නම් තියෙන්නේ ඔයාලට මේ මොන පාඩම්ද මේ සිලබස් එකේ පාඩම් ටික තියෙන්නේ. හරි. ඉතින් මේ විදිහට අපිට එකතු කරන්න පුළුවන් බලන්න හරි ලේසි නේද? ඊට පස්සේ අපි බලමු දැන් 11456 11456 sorry. ලියනකොට කොහොමද අපි ලියන්නේ 11000යි. නේද? දැන් මෙතන 1000 ඇවිල්ලා තියෙනවා. මෙන්න පේනවා නේද? මෙතන 1000 ඇවිල්ලා තියෙනවා. එහෙනම් කොහොමද යන්නේ මන් මන් 1000 නේද? දැන් 1000 ඇවිල්ලා තියෙනවා. අතන 400 ගාන වලට බෙක් වෙටින්. දැන් ඔන්න 1000 ඇවිල්ලා තියෙනවා. දැන් කතු කරන්න මොකද්ද? අපි 18 කිව්වේ චොන් නේද? චොන් චොන් කිව්වා. ඉතින් ඒ චොන් ලියන්න පුළුවන්. 1000 වලට ඉල් චොන් කියන අවස්ථාවක් නැහැ. චොන් කියලා අපිට ගන්න පුළුවන්. චොන් මන් චොන් අර විදිහට 456 ලියනවා. සාබෙක් 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 ඕසිප් ඕසිප් යුක්කිය. එතකොට මේ 22 කියනකොට ඊ අර ඊ බෙක් කියන ඊ චොන් කියන එක කියන්න ඕන. තේරුණාද? දැන් 22000 නේ නේද? දැන් එතකොට මන් මන් එතකොට මාන් දෙක මාන් දෙකකට අපි කියනවා ඊ මාන් කියලා නේද? එතකොට ඊ මාන් දාන්න ඕන. මාන් දෙකයි ඇවිල්ලා මාන් දෙකයි නේද? මාන් දෙකට ඇවිල්ලා අපි දාන්න ඕනේ කොහොමද? මාන් දෙකයි 20000ට එකතු කරනවා 2000යි නේද? 2000යි ගුණයයි ඊට පස්සේ තියෙන්නේ 315 නේද? 100යි 100යි 10යි පහයින එකතු වෙන ඔන්න ඔය විදියට එකතු වෙන්නේ නේද? 2000යි 20000යි 2000යි 100යි 10යි 5යි. මේන්න මේ විදියට තමයි මේ ඉලක්කම එකතු වෙන්නේ. හරිද? එහෙනම් 20000ට අපි මොකද කියන්නේ? ඊමාන් කියන. ඔන්න ඊමාන් ලිව්වා. ඊමාන් 2000ට කියන්නේ ඊ ඊචෝ. 100ට අපි කිව්වේ 100ට 100ට කියන්නේ බෙක් කියලා. බෙක් එහෙම ලියන්න. අර ඉල් බෙක් කියලා එහෙම ලියන්න අවස්ථාවක් නැහැ. බෙක් කියලා ලියන්න. බෙක්. ඉතින් 10ට කිව්වා. සෝරි. මේ 22000 300 නේද? හරි. මෙතන තිබ්බ එක මම බැලුවේ. හරි. 100ට කිව්වේ එහෙනම් බෙක් නේ. එහෙනම් අපි ලියන්න ඕනේ මෙතන සම් බෙක් කියලා නේ. 300යි නේ. සම් බෙක්. සම් බෙක්. හරිද? සම් බෙක්. 15. 15ට කිව්වා සිප් ඕ පැහැදිලි නේද? අවුලක් නැහනේ. පැහැදිලි නැති කෙනෙක් ඉන්නවා දැන් මේ එකතු කිරීමේ රටාව කොහොමද එකතු කරගන්නේ කියලා. දැන් ඔයාලා අංක ටිකක් ලියලා පො يعني ඔයාලා පොඩ්ඩක් පරමාවක පාඩම් කරගත්තා නම් අමාරු වෙන්නේ නැහැ. 100 ටකම් පාඩම් කරගන්නකො ඊට පස්සේ හරි ලේසි ඔයාලට මේ ඔය ටික ගණන් කරන්න. මේ දැන් රමේෂ් අවුලක් නැහැ නේද රමේෂ්? හරි. මේ ටික තේරුණානේ කට්ටියටම තේරුණානේ. මලිත් තේරුණා නේද? හරි. එතකොට දැන් අපි ඊගාවට දැන් යනවා. දැන් ඔහොම දැන් ඔයාලට විවේකයක් ඕනද? මෙහෙම පාඩම අරන් යන්නද? හරි. හරි. එහෙමනම් මම මේක කට් කරනවා. දැන් ඊගාවට අපිට කොරියන් මේ ඉලක්කම් ටික ඉගෙන ගන්න තියෙන එකත් ඉක්මනින් අපි ඉගෙන ගන්න පුළුවන්. හරි ලේසි. මේ එතකොට කොරියන් ඉලක්කම් ටික ඉගෙන ගන්න තියෙන්නේ මම ඉක්මනින් කට් කරනවා. ඉන්න 7 දෙනෙක් ඉන්නවා නේද? 7 දෙනෙක් උපදින්න ඉන්නවා නේද? ඒ කට්ටියම ඉක්මනින් ලොග් වෙන්න.
පොඩ්ඩක් ඉන්න ලෝඩ් වෙනකම්. හරි. කොරියානු භාෂාවේ අංක ගණනේ ඊගා පාඩම නේද? කොරියානු භාෂාවේ අංක ගණනේ තමයි මීළඟ පාඩම. හරි. දැන් ඔයාලා ඉගෙන ගත්තා මොනවද මේ චීන ඉලක්කම් කියන්නේ චීන ඉලක්කම් ගන්න පුළුවන් මොනවද? චීන ඉලක්කම් කොහොමද ගණන් කරන්න කියලා ඔයාලා ඉගෙන ගත්තා. ඉතින් ඒ වගේම හරිම ලේසි මෙන්න මේ කොරියන් ඉලක්කණු ඉගෙන ගන්න තියෙන අපිට 100 දෙනකම් විතරයි. ඉන්ද අවුලක් නැහැ නේද? ලේසි වැඩේ. ඊට පස්සේ දැන් බලන්න ගණන් කරන විදි තමයි මෙන්න මේ දාලා තියෙන්නේ නේද? කොරියන් භාෂාවේ ගණනය කරන ඉලක්කම් වර්ග දෙවර්ගයක් තිබේ. දැන් ඒ දෙවර්ග මොනවද කියලා ඔයාලා දන්නවා. කොරියන් ඉලක්කම් ක්‍රමය, චීන ඉලක්කම් ක්‍රමය නේද? දැන් මෙන්න මේ ඉලක්කම් ක්‍රමය තමයි දැන් ඉගෙන ගන්න යන කොරියන් ඉලක්කම් ක්‍රමය. බලමු කොහොමද අපි ගණන් කරන්න කියලා. එකට කියනවා හනා, දෙකට කියනවා දුල් නේද? නැත්නම් තුල්. තුන්ට කියනවා සේත්, හතරට කියනවා නේත්, පහට කියනවා තතොත්, හයට කියනවා යොසොත්, හතට කියනවා ඉල්ගොප්, අටට කියනවා යොදොල්, නවයට කියනවා අහොප්, දහයට කියනවා යොල් නේද? හනා, දුල්, සේත්, නේත්, තතොත්, සතොත්, ඉල්ගොප්, යොදොල්, අහොප්, යොල් ඔය විදිහට තමයි 10ට නිකන් ගණන් කරන්නේ. ඊට පස්සේ යොල් සමූල් තියෙනවා නේද? සමූල්, සොරන්, මහන්, සවිල්, ඒසොන්, ඉරන්, යොදන්, අහන්, ඔන් කියලා තමයි කියන්නේ 100ට. හරි. ඉතින් ওই ටික තමයි දැන් අද අපි ඉගෙන ගන්න යන්නේ. හරි. දැන් අපි ලියලා බලමු කොහොමද මේ ටික අපි ලියන්නේ කියලා. right. දැන් බලන්න ඉස්තරෝම කොරියන් වලින් දැන් මේ කොරියන් ඉලක්කම් ක්‍රමය ගන්න මොනවටද? මේවා ගන්නවා සාමාන්‍ය සතුන් වර්ග ගණන් කිරීමට. තේරුණාද? එතකොට සාමාන්‍යයෙන් මිනිසුන් ගණන් කිරීම, මිනිසුන් කියවද සතුන් සත්ව කොටස්සන ඒ ගණේටයි කියනවන්නේ නේද? හරි. ඉතින් ඒව ගණන් කරන්න. ඊට අමතරව වෙලාවේ පැය ගන්න ගණන් කරන්න. ඉතින් අන්නේ බඩු බාහිර ආදිය ගණන් කරන්න. මෙන්න මේ කියන කොරියන් ඉලක්කම් යොදා ගන්න. මොනවද යොදා ගන්නෙ? මේ තියෙන මෙම ඉලක්කම් යොදාගෙන කෙනෙක්ගේ වයස, ඔයාගේ වයස, තමන්ගේ වයස, එහෙම නැත්නම් තව කෙනෙක්ගේ වයස ගණන් කරන්න පුළුවන් මේ කොරියන් ඉලක්කම් තමයි යොදා ගන්න. වෙලාවේ පැය ගන්නෙ. භාණ්ඩ ද්‍රව්‍ය ගණනේ. සතුන් වෙනත් දේවල් ගණන් කරනවා. ඉතින් ওই ටික වාට තේරෙනවනේ මොකද්ද මේ කියන්නේ කියලා නේද? හරි. දැන් අපි බලමු කොහොමද මේ ඉලක්කම් ටික අපි ලියන්නේ. හරි. එකට කියන්නේ හන. එකට කියනවා හන. දෙකට කියනවා තුල් කියලා නේද? තුල්. තුනට කියනවා සේත්. සේ. හරිද? හතරට කියනවා, හතරට කියනවා නේත් කියලා නේද? හතරට කියනවා නේත් කියලා. හතරට නේත්. පහට මොකද්ද කියන්නේ? පහට කියනවා තස්සොත්. හයට කියනවා යොසොත් කියලා නේද? යොසොත්. හතට කියනවා ඉල්ගොප් කියලා නේද? ඉල්ගොප්. 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 අටට කියනවා යොදොල් නේද? යොදොල් කියන්නේ අටට. යොදොල්. යොදොල් නේ, යොදොල් නේද? මේක යොදොල් පැ. මේ ඔතන යොදොල් කියලා තිබ්බට මේක ඇවිල්ලා යොදොල්. අනර යොසොත් කියලා තිබ්බේ ඒ වාගේ තමයි. මේක ඇවිල්ලා යොදොල්. මේක අකුරයි දීලා තියෙන්නේ නේද? මේක ඇවිල්ලා යොදොල්.
යොදොල් කියලා තමයි මේකට අපි කියන්නේ. මේක මෙල අකුරෙන් තිබ්බට මේකේ අකුර අපි හඬ නගලා කියන්නේ යොදොල් නේද? අල්පයන් යොදොල් 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 කියලා තමයි මේ කියන්නේ શબ્ද වෙන්නේ. නැත්නම් අපි මේකට කියන්නේ යොදොල් 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 කියන මේ මේ අල්පයන් කියන එක શબ્ද නොකරලා තමයි මේ යොදොල් කියලා තමයි මේකට කියන්නේ. ඊට පස්සේ තියෙන්නේ අපිට අංක 9 නේද? අංක 9. මේකට කියනවා අහොප් කියලා. අංක 9. අපි මේ ටික බල්ලි වෙලා අපි අංක 9 ලියමු. මෙතන ඉඩ පාඩු අඩුයිනේ. හරි. 1ට කිව්වා හන නේද? 2ට කිව්වා දුල් නේද? දුල්. 3ට කිව්වා සේත්. 4ට කිව්වා නේත්. 5ට කිව්වා තතොස්. 6ට කිව්වා යොසොත් නේද? එතකොට 7ට කිව්වා ඉල්ගෝ. 8ට කිව්වා යොදොල්. නේද? 8ට කියන්නේ යොදොල්. 9ට කියන්නේ එහෙනම් අහොප් කිය. 9ට කියනවා අහොප් කියලා. නමයට කියනවා අහොප් කියලා. 10ට කියනවා යොල්. 10ට කියන්නේ යොල් කියලා. ඉතින් ඔන්න ඔය ටික ගණන් කරන්න ගත්තට ඔය ටික දැන් ගණන් කරව ගත්තට මේ ඉගෙන ගත්තට පස්සේ ඊට පස්සේ තියෙන අර අපි ඉස්සරලා භාවිතා කරපු ක්‍රමෙම තමයි භාවිතා කරන්න තියෙන්නේ. අපි තියෙන ඉලක්කම් වලට භාවිතා කරුවේ දැන් අපි කියන්නේ 10 ඒකකේ. දැන් මෙතන 10 එකක විතරයි ඔයාලට ඉගෙන ගන්න තියෙන. අය එකක 100ට එහා යන්නෙත් නැහැ නේ අපි. ඉතින් ඒ හින්දා 100ට එහා ඉගෙන ගන්න යතියි. මේක අපි දැන් 10 ඒකකේට ගත්තොත් දැන් 10ට කියන්නේ අපි අරකේ සිප් කිව්වාගේ මේක කියන්නේ මොකද්ද? යොල් කියලා. කොරියන් භාෂාවෙන් කොරියන් ඉලක්කම් වලට 10ට කියන්නේ යොල් කියලා. එතකොට අරකේ අපි කියේ සිප් කියලා. අන්න අර ක්‍රමේ තමයි. දැන් අපි 10ට එකක්නේ එකතු කරුවේ නේද? කොහමද එකතු කරුවේ? සිප්පිල් කිය ඉල් කියලානේ අපි එකතු කරුවේ නේද? සිප්පිල් කියලා. සිප්පිල් කියලා තමයි අපි 10ට එකක් අරකේ එකතු කරුවේ. දැන් මේකෙත් ඒ විදිහයි. මේකෙන් දැන් අපි යොල් කියන්නේ 10ටනේ. 10 ඒකකේ යොල් නේ. 10ට එකතු කරනවා 1ක්. එතකොට එකට කිව්වා අපි කී මොකද්ද? හන නේද? එකට කිව්වා අපි හන. යොල් හන. බලන්න හරි ලේසි. ඊට පස්සේ දෙකට අපි කියනවා නේද 12ට කියනවා. එකතු කරවා යොල් වලට දෙකක් එකතු කරුවා අපි. මොකද්ද දෙකට කිව්වේ? දුල් කියලා. යොල් දුල් නේද? අන්න හන්න හරි ලේසි බලන්න ඒ වාගේ. ඒ වාගේ අපි එකතු කරලා බලමු 19 මේතරක. එතකොට යොල් ලියන්න ඕන මුලින්ම 10 කියන එක ලියන්න ඕන. 10 එකක 10ට තමයි අපි මේක ඉලක්කම් ටික එකතු කරන්නේ. අපි 15 එහෙනම් එකතු කරමු බලන්න. 15 කියන්නේ 10 කියන එකකේ ලිව්වා නේද? 10ට එකතු කරනවා 5. කොහොමද ලියන්නේ? 5ට අපි කිව්වා තසොත් නේද? තා සෝ එත් තසොත් යොල් තසොත් නේද? යොල් තසොත් හරි ලේසි. ඒ වාගේ අපි බලමු 10ට 8ක් එකතු කරලා මේ යොල් 8ට කියනවා යොදොල් නේද? යොදොල් කොහොමද කියන්නේ? යෝ දෝ ඒ මේ පාන શબ્ද වෙන්නේ නැහැ එතකොට නේද? යොදොල් යොල් යොදොල් යොල් යොදොල් 18යි. අන්න ඔය විදියට අපිට එහෙමනම් දැන් 19ට එනකන් ලියන්න ඉගෙන ගන්න පුළුවන් මේ ටික එකතු කිරීමේ නේද? ඔයාලට මෙන්න මේ ටික විතරයි ලියා ගන්න තියෙන්නේ. මේකත් අපේ ගෲප් එකේ දාලා තියෙනවා. 20ට කියන්නේ මොකද්ද? 30ට කියන්නේ මොකද්ද? 40ට කියන්නේ මොකද්ද? 50ට කියන්නේ මොකද්ද? 60ට කියන්නේ මොකද්ද? 70ට කියන්නේ මොන වචනද? 80ට කියන්නේ මොන වචනද? 90ට කියන්නේ මොන වචනද? ඉතින් ඔන්න ඔය වචන ටික ඉගෙන ගත්තාම ඌවට අර හනා දූල්සේ නේ දාලා 90ට කියන්නේ අහන්නම් අහන් හනා අහන් දුල් අන්න ඒ විදිහට. හරි ලේසි නේද? හරිම ලේසි. දැන් අපි බලමු 20ට කියනවා අපි
මොකක්ද අපි විස්තර කියන්නේ සමුල් කියලා නේද සමුල් කියලා තමයි විස්තර කියන්නේ එතකොට 21ට එහෙනම් මේ සමුල් වලට මේ 26 එකතු කරනවා අපි එක නේද සමුල් හන හරි ලේසි සමුල් හන අය වැඩි දෙයක් නැහැ මේකේ නේද 20ට කියන්නේ සමුල් දැන් ඉතින් අර සමුල් කියලා මුල ලියා ගන්න ඕන සමුල් නේ සමුල් කියලා මුල ලියනවා එකතු කරනවා අපිට අවශ්‍ය ගන්න එකතු කරනවා තත්ව නේද හරි ලේසි ඒ වාගේ ඕන එකක් එකතු කරන්න පුළුවන් දැන් 20 නම් 20 ලිව්වා ඒ වාගේ දැන් අපි 50ට කියේ මොකද්ද 50ට කියේ සවිල් කියලා නේද 50ට කියන්නේ මේ සවිල් කියලා සවිල් තොර සවිල් කියලා ලියනකොට සෝරි මේ සවිල් කියලා ලියනකොට මේ මේකට අපි 50නේ මේ මේ 50 මේක ඕන එකක් එකතු කරන්න පුළුවන් ඉලක්කම අතන තියෙන ඉලක්ක අපි එකතු කරනවා 7 මේකට නේද මේකට එකතු කරනවා 50ට එකතු කරනවා 7 7ට කියනවා අපි ඉල්ගොක් කියලා right ඉල්ගොක් ඉල්ගොක් නේද හරි ලේසි අන්න ඒ වාගේ දැන් බලන්න මට කියන්න කවුරු හරි දැන් මෙතන බලන්න කියන් දැන් ඔයාලට මේ පාඩම් නැහැනේ මේ නේද ගණන් කරන එක පාඩම් නැහැනේ ඔයාලට මට කියන්න බලන්න කවුද ඉන්නේ කවුද මේ හරි මදු කියන්නකෝ මේ මම මේක විහට ගන්නවා පොඩ්ඩක් ඔන්න ඔතන තියනවා දැන් ඔයාට අවශ්‍ය කරන ටික මෙතන පේනවා ඔයාට හරිද දැන් මදු මට කියන්න මට ලියන්න ඕන අංක 76 කියන ඉලක්කම කොරියන් වලි කොරියන් ඉලක්ක 70ට කියන්නේ මොකද්ද බලන්න ආ මෙතන ඉරන් කියලා 70ට කියනවා ඉරන් කියලා නේද කොහමද ඉල්හන් කියලා ඔය තියන්නේ කීයද ඉල්ගොක් කියන්නේ 7 පුතේ 6ට කියන්නේ මොකද්ද යොසොත් නේද අන්න ඒ වගේ හදාගන්න එච්චරයි ලොකු දෙයක් නෑ උතන හරි ඊට පස්සේ කියන්න බලන්න නදුන් නදුන් කියන්න බලන්න 84 කියන ඉලක්කම උතනින් බල්ලා කියන්න 84 84 පුතේ 80ට කියන්නේ ඔදන් මේ තියෙන අනේ ඔදන් net හරි ආ මේ විදිහ දැන් ලේස දන්නව නේද ක්‍රමය මොකද්ද කියලා දැන් ඔන්න ඔය ක්‍රමයට ඕන කියෝ දැන් අපි කියමු බලන්න අපි කවුද මේ මලිත් කියන්න බලන්න මේ 53 මලිත් ආරි සවිල් සෙත් නේද සවිල් සෙත් ඔන්න සවිල් සෙත් ලේසි වැඩ හරි දැන් ඔයාලා ඒ ක්‍රමය ඉගෙන ගත්තා හරි දැන් ඒක ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ අපි බලමු මොනවද මේකේ විශේෂ අවස්ථා මොනවද තියෙන්නේ කියලා. ඔන්න. දැන් ඔයාලා කියන දා 100ට 100ට කියන ඕන් කියලා නේද? එතකොට අර විදිහටම එකතු කරගන්න ඕන 100යි 1යි නේද? යොන් ඔන් ඔන් හනා ඔන් දුල් අන්න ඔය විදිහට ඉතින් එච්චරයි ඕක. මේ ඒ විදිහට එකතු කරගන්න පුළුවන් අර ක්‍රමේම තමයි. හරි දැන් ඔයාලා දන්නවා මෙව්වා යොදාගන්නේ මොනවා ගණන් නේද භාණ්ඩ ද්‍රව්‍ය පුද්ගලයන් සතුන් වෙනත් දේවල් ගණනය කිරීම සඳහා මෙන්න මේ කොරියන් ඉලක්කම් කියන ඒවා යොදා ගන්නවා කෙනෙක්ගේ වයස වේලාවේ පැය ගණන නේද දැන් ඔයාලා මෙහිදී අපි මුලින්ම ගණන් කිරීමට ඉගෙන ගත් මේ 1 2 3 4 කියන ඉලක්කම් යොදාගෙන යම් කිසි දෙයක් ගණනය කිරීමේදී මේ ඉලක්කම් හතර මේ විදිහට කෙටි කරු කියන ලබනවා දැන් අපි ඉගෙන ගත්තනේ මුල් ඉලක්කම් හතර මෙන්න මේ ඉලක්කම් හතර තේරුණාද සෝරි අනා නේද මෙන්න මේ ටික අනා නේද 1 2
දුල් නේද 50 දුල් 3 අපි ගණන් ගත්තේ සේත් කියලා 3 සේත් 4 අපි ගණන් ගත්තා නේත් කියලා නේද නේත් ඉතින් ඔය විදිහට ගණන් ගත්තානේ 50 දුල් සේත් නේත් කියලා මෙන්න මේ කියන ඉලක්කන් ටික ලියනකොට ලියන භාෂාවේදී මේ විදිහට ලියන්න ඕන අනිවාර්යයෙන්ම කොහොමද ලියන්නේ හනා දූල් සේත් නේත් කියලා ලියන්න ඕන හැබැයි අපි ගණන් කරනකොට අපි කියවන භාෂාවේදී මේක ඒ විදිහට කියවන්න කොහොමද එහෙනම් කියන්නේ හනා හනා හන් ලෙසත් දූල් දූල් දූලෙසත් නේද හනා හන් ලෙසත් දූල් දූලෙසත් දූල් දූලෙසත් එතකොට සේත් සේත් සේලෙසත් සේලෙසත් නේත් හතර නේද හතර නේ තුන තුන හතර නේත් නේද නේත් නේලෙසත් වෙනස් වෙන පැහැදිලි නේද නේලෙස වෙනස් වෙන එතකොට මේවා ගණන් කරනකොට කොහොමද කියන්නේ හනා කියන්නේ ගණන් කරනකොට අපි හන් කියලා තමයි ගණන් කරන්නේ හන්දු සේනේ තේරුණාද හන්දු සේනේ නේද තසොස්සොත සිල්ගොෆියොදොල් ලහොෆියොල් ලොයිදිය තමයි අපි ගණන් කරා යොල් හනා යොල් දු යොල් සේ යොල් නේ යොල් තසොස් යොල් ලොස යොල් ඉදුගොෆෝ ඉදිය තමයි අපි ගණන් කරන්නේ ඉතින් අර මෙතන ලියලා තියෙන්නේ කොහොමද හනා කියලා අපි ගණන් කරනකොට මෙහෙම කියනවාද චේ නයිනන් සොරන් හනා සල් ඉම්නිදා නේද මෙහෙම කියන්නේ නැහනේ මේ තියෙනවා උදාහරණ දීලා නේද මෙතන තියෙනවා හනා හන් ලෙසද දූල් දූල් ලෙසද සේත් සේ ලෙසද නේත් නේත්ද ගණන් කරනු ලබයි කියලා පැහැදිලිනේ එතකොට එක හරි ඊට පස්සේ මේ චේ නයිනන් සොරන් හන් කියලා තියෙනවා සොරන් හන් හනා කියන්නේ නැහැ එතකොට හනා සල් ඉම්නිදා නේද සල් කියන්නේ ගණන් කිරීමේ එකකය ඔයාලා දන්නව නේද ගණන් කිරීමේ එකක ඉගෙන ගත්තේ නැහැ නේද? ඒටි කිදිරේට අපිට ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේක මේ විදිහට කියන්නේ. චේ නයිනන් සොරන් හනා සල්ලිම් නිදා කියන්නේ. එහෙනම් කියන්නේ චේ නයිනන් මගේ වයස අවුරුදු 31ක් වෙනවා කියන්නේ සොරන් හන් සල්ලිම් නිදා. සොරන් හන් සල්ලිම් නිදා කියලා තමයි කියන්නේ. බලන්න ඊට පස්සේ තියෙනවා උදාහරණයක් කුකුලන් දෙන්නෙක් ඉන්නවා. කොහොමද කියන්නේ අපි? එහෙනම් අපි කියන්න ඕන තග්ගි නේද? තකි එතකොට මේක කොහොමද එන්නේ තල්ගි නේද තල්ගි 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 දූමරි ඉස්සම් නිදා දූල් කියන්නේ දූමරි ඉස්සම් නිදා ඒ විදිහට තමයි අපි ගණන් කරන්නේ තේරෙනවද පැහැදිලි නේද මම මේ කියපු දේ ගණන් කරනකොට මේ විදිහට දූල් කියන්නේ නැහැ දූමරි ඉස්සම් නිදා මරි කියන්නේ කුකුලන් ගණන් කිරීමේ එක කියන්නේ සතුන් ගණන් කිරීමේ එක සත්තු මනුන් හරි ගණන් කරනවා නම් මෙන්න මේ මරි කියන එකට අනිවාර්යයෙන්ම දාන්න ඕන ගණන් කරන ඉලක්කමට පස්සේ මේක එකතු කරන්න ඕන මේ මරි කියන එක. මරි කියන එක එකතු කරේ නැත්නම් එයාලා දන්නේ නැහැ මේ කුකුල්ලුද මුදල්ද මොනවද කියලා දන්නේ නැහැ. කජුවෙටද කොස්තරද කියලා දන්නේත් නැහැ. එතකොට කුකුල්ලු කියන්නේ සත්තු. එතකොට සත්තු ගණන් කිරීමේ එකක තමයි මරි කියන්නේ. අපි ඕවා ඉදිරියේදී ඉගෙන ගමු. ඕවා දැම් මේ ගැන වැඩි හිතන්න එපා. ඒ විදිහට තමයි ඒක එන්නේ. එතකොට අපි තුන් දෙනෙක් ඉන්නවා උරි සේමියොන් සේමියොන් ඉස්සම් නිදා නේද උරි සේමියොන් ඉස්සම් නිදා එහෙම නැත්නම් යේයෝ නේද ඒ විදියට උරි අපි සේමියොන් සේ කියන්නේ සේත් කිව්වා තුනට නේද එතකොට සේ කියලා මෙතන කෙටි කර ලියලා තියෙනවා සේමියොන් ඉස්සම් නිදා මේ විදියට තමයි හරි විදියට කියන්න ඕනේ නේද සේත්මියොන් ඉස්සම් නිදා කියන්නේ නැහැ සේමියොන් ඉස්සම් නිදා ඊට පස්සේ ඇපල් ගෙඩි හතරක් තියෙනවා නේද මේක වැරදි නේද නේගේ නේද ඒක වැරදි එහෙනම් නේගේ වෙන්න ඕන නේද සග්වගා නේගේ ඉස්සම් නිදා සග්වගා නේගේ ඉස්සම් නිදා ඒ විදිහට තමයි මේක මේ භාවිතා කරන්න ඕනේ තේරෙනවද එතකොට ඔයාලා දන්නවා දැන් මෙව්වා කොහොමද කෙටි කරලා ලියන්නේ කියලා නේද පැහැදිලි නේද මං කියපු දේ හරි එහෙමනම් අදට පාඩම නිමා කරනවා දැන් ඔයාලට මේකේ තියෙන මොනවා හරි ප්‍රශ්න මොනවා හරි තියෙනවද මේ කොරියානු භාෂා ඉලක්කම් ක්‍රමය ලියීමට එතකොට මේ මොනවාද කොරියානු භාෂා ඉලක්කම් වලයි චීන ඉලක්කම් වලයි ඔයාලා දැන් ඉගෙන ගන්න එකේ ප්‍රශ්නයක් නැහැ නේද
පැහැදිලිව තේරුණාද? හරි. එහෙනම් බලපු නැති කෙනෙකුට වීඩියෝ එක බලන්න පුළුවන් YouTube එකට අප්ලෝඩ් කරනවා මේ. හරි. එහෙමනම් අදට වීඩියෝ එක මේ පාඩමාලාව මෙතනින් අදට අපේ පාඩම නිමා කරනවා. අය අපි ලබන සතියේ මේ වේලාවට තමයි හම්බ වෙන්නේ නේද? 10යි 9යි 45ට ලබන සතියේ ක්ලාස් එක පටන් ගන්නවා. ඉතින් එතකන් ඔයාලා හොඳට පාඩම් කරන්ද, තියෙන දුන්න වැඩ කටයුතු ටික කරන්ද, අර මං කියපු දේවලුත් මතක් කරගන්න. මොකද අනිවාර්යයෙන්ම විභාගය ළඟ ළඟ එනවා. ඒකට සූදානම් වෙන්න. තේරුණාද? පළවෙනි පාර දැන් මෙහෙම ළමයෙක් හිතන්න පුළුවන් අනේ මං පළවෙනි එක පාරක් කරනවා පාපා. මේක අතාරින්න එපා පුතේ. මේ ගේම් එක ගහන්න. තේරුණාද? සාමාන්‍යයෙන් කොරියන් විභාගයක් කියන එක එක පාරින් පාස් වෙනවා නම් යා හොඳ උනන්දුවෙන් මේ පාඩම් කරන්න ඕනේ. එතකොට අනිවාර්යෙන් පාස් වෙනවා. තේරුණාද? එහෙම ළමයි ඉන්නවා. ඉතින් මේ බැරි වෙන ළමයි ඉන්නවා. යාළ අධෛර්යමත් වෙන්න එපා. ඊගා පාර අනිවාර්යෙන් ඔයාලට ඒ ගේම් එක ගහන්න පුළුවන්. මොකද මේ පළවෙනි අවුරුද්ද ඉගෙන ගන්නට වඩා දෙවෙනි අවුරුද්ද ඉගෙන ගන්නකොට තවත් වර්ධනයක් වෙනවා. දැනුම් වර්ධනයක් වෙනවා. යාළද අතාරින්න එපා. පංගුව කටින්නවා. මේ දැන් ඔන්න පංගුව කට්ටිය මේ සල්ලි දෙන්න ක්ලාස් වෙන්නේ නැහැ. අනේ මන් දන්නේ නැති මේ ඉතින් මොකට සල්ලි බැන්දද කියලා. ඉතින් එහෙම කරන්න එපා. මේක ඇවිල්ලා ඉගෙන ගන්න. දැන් ඔයාලා තීරණයක් ගත්තොත් ඒ තීරණේ මතම ඉන්න. නැත්නම් ඉතින් ඔයාලට ওই ගේම් එක ගහන්න බෑ. ඔයාලට වෙනන තීරණ ගත්තොත් නම් මේ ওই ගේම් එක ගහන්න බෑ කවදාවත් ඔයාලට. තේරුණාද? අපි තීරණයක් ගත්ත නම් ඒ වැඩේ ඉවර කරලා මිසක් පස්ස බලන්න එපා. ඒ වැඩෙන් ඵල ප්‍රයෝජනයක් ගන්න අනිවාර්යෙන්ම. නැතුව තේරුමක් නැහැනේ. නේද? අපි දෙයක් හිතුවොත් අනේ දෙයක් කරන්න මෙහෙම හිතුවට වැඩක් නැහැ. කරන්න අත ගැහුවොත් ඒ දේ කරලා නවත්තන්න. ඒකේ ප්‍රතිඵලයක් අනිවාර්යෙන්ම ගන්න. නැත්නම් ඉතින් වැඩක් නැහැ. තේරුමක් නැහැ බොරුවට. මේ අර ආසාවට මේ මම මේ කොරියන් ඉගෙන ගන්න ඕන. එහෙම ඉතින් මේක වැඩක් නැහැ. මේ ගේම් එක අනිවාර්යෙන් විභාගේ පාස් වෙන එක තමයි. මේ ගේම් එකේ තියෙන මේ කොරියන් ඉගෙන ගත්තා කියලා මේ එහෙම භාෂාවක් ඉගෙන ගත්තා කියලා වැඩි වෙන්නේ නැහැ. එහෙම නෙමෙයි මං කියන්නේ. මේ මේකේ ගේම් එක ඔයාලගේ විභාගේ අරමුණ. ඒක අනිවාර්යෙන් ඵලෙන්න ඉෂ්ට කරගන්න. තේරෙනවද? මේ භාෂාව ඉගෙන ගත්තාන් පස්සේ ඊට පස්සේ ඔයාලට දැන් ඉදිරියේදී මේ ওই ස්කෝල වලටත් පත්වීම් දෙනවා. මේ විදේශීය භාෂා ගුරුවරු ගන්නවා. ඉතින් ඒවටත් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. මේ එතකොට ඒවට නැත්තම් ටියුෂන් කරන්න පුළුවන්. භාෂාවක් ඉගෙන ගත්තා කියලා වැඩි වෙන්නේ නැහැ. ওই තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් ඒ භාෂාව. ඉතින් ඒ හින්දා භාෂාව හොඳට ඉගෙන ගන්න. එතකොට තමයි දැන් මෙහෙමයි මේ පන්තියෙන් කරන දේම බලන් ඉන්නත් එපා. දැන් ওই ඉන්ටර්නෙට් වල තියෙනවා ඉගෙන ගන්න දේවල්. හැබැයි හරි දෙයක් හරි විදිහක් භාවිතා කරන්න. කියන්නේ අර වැරදි දේවල් කියන එක ඒවා භාවිතා කරන්න නැතුව හරි විදිහක් භාවිතා කරලා ඒ දේවල් ඉගෙන ගන්න. කොහින් හරි ඉගෙන ගන්න දේවල් තියෙනවා නම් හොඳ දේවල් ගන්න තියෙනවා. ඉතින් ඒකෙන් ගන්න. තේරෙනවද? දැන් අද අපිත් එහෙම තමයි. අපිත් ඉස්සර අපින්න ගොඩක් තිබෙ නැහැ මේ ওই ඉන්ටර්නෙට් මෙවුවා. මේ ඉගෙන ගන්නකොට මේ අර අපිත් ඉතින් අපිත් හෙව්වා. දැන් Google එහෙම තිබ්බනේ. එහෙම බල්ලා අපි ඉගෙන ගත්තා. YouTube තිබ්බා. ඒකත් ඒකත් බැලුවා මේ කාලේ. ඉතින් මේ ඇතර ඉතින් අවුලක් වුණේ නැහැ. ඒ වගේ හොයලා බලන්න. ඒතර ඔයාලටත් ওই වචන දන්නේ නැතිව Google Translate නම් ගහන්න එපා පුතේ. Google Translate කියන්නේ තනිකර වැරදි. තේරෙනවද? හරියුවක් තියෙනවා. ඉතින් පංගුවක් වචන වැරදි. මේ එඳා ඒක භාවිතා කරන්න එපා. ගොඩක් දුරට ඩික්ෂනරි තියෙනවා. ඉතින් ආන් ඒ වගේ ඒවා ගත්තොත් නම් හොඳයි. ඒ වගේ පොත් තියෙනවා ඩික්ෂනරි මෙනුවාද බුක් ෂොප් වල. මේ එහෙම ඉගෙන ගන්න ආසාවක් තියෙන. එහෙම අරන් ඉගෙන ගන්න පුළුවන්. හරි. එහෙනම් අදට පන්ති නිමා කරන සීල දෙනාටම දුක් සරණයි. තුසි මේ කසයෝ. පස්ස මොනවත් නැහැ නේද? හරි. හරි ඔකේ. හරි ඔකේ. හරි. ඔව්. දැන් මේ තෑන්ක් යූ කියන්න බෑ. කියන්නේ මොකද්ද? සොන්සෙන්නිම් කම්සම්නිදා. දැන් අපි කොරියන් මෙව් එකේ ඉන්නේ. සොන්සෙන්නිම් කම්සම්නිදා. සොන්සෙන්නිම් කියන්නේ ගුරුතුමා කියන එක. නිම් සොන්සෙන්නිම් තොම් නෙමේ සොම් සොයන්න මෙන්න මෙහෙම බලන්න. ඔන්න දැන් මම ඔයාලට මේක මේ සිංහලෙන් ලියලා පෙන්නන්නම්. මෙන්න මෙහෙම සොන්සෙන්නිම් නේ සොයන්න අල්මයන්න සොම් සෙන් නිම්. තේරුණාද? සොන් සෙම් නිම් සොම් සෙන් නිම් කම්සහම්නිදා ස්තුති. සොන් සෙම් නිම් කම්සහම්නිදා.
සොන්සෙන්නිම් කම්සම්ද අපි ඔය ඉදිරියට ඉගෙන ගමු හරිද හරි එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි තුසිමේ කසයෝ මේ ලයිට් එක මොකද වෙන්නේ Good evening.